ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ලස්සන එක තමයි දොරමඩලාවේ මාතෘකාව මා කැමති මුලින්ම අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්නට අපේ ආරාධනාවෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා මහාචාර්ය මීරු චන්දදාස මහත්මයා ආයිබෝවන් ගරුතුමෝ පිළිගන්නවා එතුමා අපේ ප්‍රධාන සම්පත්ධාරීක් ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මනෝවෛද්‍යවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ඒ වගේම අපේ ආරාධනාවෙන් දොරමඩලාවට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරීක් ආයුර්වේද වෛද්‍ය ඩැනිස් හෙල්පර මහත්මයා ආයිබෝවන් ගරුතුමෝ දොරමඩලාවට පිළිගන්නවා ඒ වගේම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයිනී මදරසිංහ මහත්මිය ආයිබෝවන් ගරුතුමෝ පිළිගන්නවා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක් නැතුව කොහොමද අපි ලස්සන ගැන කතා කරන්නේ නේද ලස්සනට ඇඳලා ඉන්න බං ලස්සන සාරියක් එහෙම ඇඳගෙත් විශේෂඥ වෛද්‍යතුමිය ගරුතුමෝ පිළිගන්නවා ඒ වගේම වෛද්‍ය අසේල විජේසුන්දර මහත්මයා ආයිබෝවන් ගරුතුමෝ පිළිගන්නවා පළමු වතාවට දොරමඩලාවට සහභාගී වෙන්නේ පළමු වතාවට දොරමඩලාවට ආවට මාත් එක්ක වෙනත් වැඩසටහන් වල සහභාගී වෙලා තියෙනවා ප්‍රකට දද්දොස්තර මහත්තයෙක් විෂය දන්ත වෛද්‍ය විද්‍යාව උනාට කලා විචාරකෙක් ගීත රචකෙක් කවියෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තව තියෙනවා ගණනාව මම අතරමැදදී කියන්නම් මේ කලා ශාස්ත්‍රයටත් සම්බන්ධ ප්‍රකට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ගෞරවනීයතුමා පිළිගන්නවා පැල්ම නමින් පෞගේදා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා එතුමා ඉතින් දන්ත වෛද්‍යවරයෙකුට ලස්සන ගැන බොහෝ දේවල් තියෙනවා ඒ වගේම සාහිත්‍ය පැත්තේ කියන මොනවද කියලාත් එතුමාට කතා කරන්න හැකියාව තියෙනවා මේ ඔක්කොමට කොටම කලින් මා කල්පනා කළා වැඩසටහන් ලස්සන කරන්නටත් එක්ක ලස්සන ගීත කණ්ඩ කීපයක් දොරමඩලාවට තෝරගන්න උදාගන්න මේක අංග සම්පූර්ණ ගීත මාලාවක් නෙවෙයි අපි ලස්සනද කියලා බලලා ඊට පස්සේ කතා කරමු ලස්සනයි බලන්න ඔයාගේ මල්හින උන් සඳක් නැගෙන්නේ එපා කළුම් පෙර ඕ රංගනි මානිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඔයාගේ මල්හින उन संदक में गेनी ए पाके लूं पेरा ओ रंगनी मानी साजो ये नटनी लस्सन आई बलाने लस्सन रोस मलक मट लस्सन ने लस्सन समनल या मट लस्सन ने लस्सन किसी बदे आक मट लस्सन ने लस्सन ने लस्सन ने ආදරවන්තියේ ඔබ වාගිනේ ආදරවන්තියේ ඔබ වාගිනේ ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා ලස්සන ඔය ගැස්සෙන ඔබ අත්තටු සලලා ආදරේ ආදරේ කියකිය ඉඳලා මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයි ගියේ වනයට පියාඹලා ලස්සනට පිපුණවන්න මල්ගල් පීරන දියවැල් මං ආස කරන මැණික් කැටෙලිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා තල් ලස්සන මගේ කිරිලි සුරතල් ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්තර සුවඳයි දැනෙන්නේ ලස්සන නම් නෑ පෙනෙන්නේ සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පියදසුන් මෙදා සිහි නයකි කසුන් මතකුණත් අමිල සතුටකේ ලස්සන නම් නෑ පෙනෙන්නේ කැදල්ලි කුමක්ද සදන්නියා තුරුද නිදන්න තුටිල තනන්නියා ලෝකි ජීවත් වන්නට ලස්සන ඕනෑවි ලෝකි ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑවි ලෝකි ජීවත් වන්නට ලස්සන ඕනෑවි ලෝකී ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑවි මංජු
मंजू उब एप्पल मलक वागे लसन वसंत काले मट हदिसियन वागे हमु पायन्न दैसमाने उन्हुमट गिंदरी गिनियन्न मागे गाने में हितम सुंदरी से पालिका मलाए सुधु पाट में दुमाए अरे लसनसनाए सुतुए एतितम उब passe lassana kellekta ka cocktail ek mette are dias ginangida budu ambo lassana anam sura angana kweniya ponna venne dammika paniya sarasenna bavanne kella kiwa dias machan karanawa ubata thari vasanawa uba kamathi natta mage massina venna डायस के नांगी है मध्य दुर्मला बल में इतनी डायस के नांगी सुधु नांगी कालू नांगी सुधु माली सुधु आईया कालू मामा कालू अक्का रातु अक्का आदि वैसे कोच्चर अक्कला नांगीला आईयला मालीला पे समाज ही नंद मूलट कालू सुधु रातु ये मत दाला आधे रेट दागत तुआ मेरे लागे दिमाग इधर कट गिरला सुधु पुता मेन किला कत्ता के रूप में आतंत महात्या के लिए उद्दू पुता वगैरह ना कालू पर कालू ही इकेरा आपे समाज ये है बतावाई आदरे एक दागा ने का अभी कत्ता कराने लस्सन गया ना गाते लस्सन द वेदगत हिते लस्सन द किला तब टक कत्ता करन ठेके आते ना गीते की माँ प्रश्न यार ना महाचार तुम्हा लोके जीवत पे टे लस्सन ओन है අපිට වැඩිහිටියෝ කියනවා ඒ පුද්ගලයාව අඳුරගන්න ගතිගුණ එයාගේ හැඩරුව චරිත ලක්ෂණ පෞරුෂත්ව ලක්ෂණ අඳුරගන්න කියලා හැබැයි පළවෙනියට දැක්ක මොහොතේදී අපිට එයාගේ හිත ගැන එකපාරටම කියන්න බෑනි දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇඟේ තියෙන ලස්සන කියන්න නිමේෂයක් ක්ෂණයක් ඇති නමුත් හිතේ තියෙන ලස්සන සමක්ලට අඳුරගන්න අවුරුදු ගාණක් දශක ගණනාවක් ගත වෙන්න පුළුවන් සමහර කට්ටිය ඇවිල්ලා කියන මම්මේ අවුරුදු ගාණක් දන්න යාළුවෙක් ඒත් බලන්න යා කරපු වැඩේ මහ කැත වැඩක් නේ එතකොට අපි සමාජකලාවට අපේ හිතේ තියෙන ගුණාංග අඳුරගන්න ගොඩාක් කාලයක් යන හින්දා අපිට හිතේ ලස්සන අඳුරගන්න එක හරිම සංකීර්ණ දෙයක් මම්මේ ලස්සන කියන මාතෘකාව යටතේ බල්ලෙක් ගැන කතාවකින් තමයි අද කතාව පටන් ගන්න හිතුනේ මීට අවුරුදු ගානකට කලින් රුසියාවේ හිටියා භෞතික විද්‍යාඥයෙක් එයාගේ නම ඉවාන් පවුලෝ කියලා මේ පවුලෝගේ මේ බල්ලන් යොදාගෙන කරපු පර්යේෂණය ලෝකේ පුරාම ප්‍රසිද්ධ පර්යේෂණයක් මොකද්ද මේ පර්යේෂණයේදී පවුලෝ කරේ එයා මුලින්ම සුනකෙක් අරගෙන එයාට විසිල් එකක් ගහලා බැලුවා මේ සුනකයා එකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා සුනකයා මේ විසිල් හඬට නැත්තම් මේ බෙල් හඬට පොඩ්ඩක්වත් සැලකිල්ලක් දැක්ුවේ නැහැ ඊට පස්සේ පවුලෝ මොකද කරේ මේ බල්ලගාව මස්කුට්ටියක් තිබුණා මේ මස්කුට්ටිය දැක්කහම බල්ලගේ කටින් කෙල පෙරෙනවා නැට්ට වනනවා බල්ලා බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ මස්කුට්ටිය කන්න හම්බෙයි කියලා ඊට පස්සේ මේ පවුලෝ කියන විද්‍යාඥයා කරපු දේ තමයි මේ මස්කුට්ටිය බල්ලට පෙන්වන හැම වෙලාවකම විසිල් සද්දයකුත් ඒ සමගම ඇතුළත් කරා එතකොට මේ මස්කුට්ටියත් විසිල් හඬත් එකට සුනකයාට අත්දකින්න සැලැස්සුවා ඊට පස්සේ මේ විද්‍යාඥයා හොයාගත්ත දේ තමයි මස්කුට්ටිය ක්‍රමයෙන් ඉවත් කරපුවට පස්සෙත් මේ විසිල් හඬට විතරකුත්
මේ බල්ලගේ කටින් කෙල පෙරෙනවා නැට්ට වනනවා එතකොට අපි මේකට කියනවා මනෝවිද්‍යාවේ ක්ලැසිකල් කන්ඩිෂනින් කියලා. ඒ කියන්නේ අපි බොහොම කැමති දෙයක් අපිට එච්චර වැදගත් දෙයක් නොවන දෙයක් එක්ක එකට එකතු කරලා කීප සැරයක් මේක අපිට අත්දකින්න දුන්නාම අපි අකමැති දෙයට නැත්තම් අපිට එච්චර වැදගත් නොවන අපි උපේක්ෂාවෙන් විඳින දේකුත් අපි හරියට කැමති දෙයක් වෙනවා කියලා. මේ මනෝවිද්‍යාවේ මේ ක්ලැසිකල් කන්ඩිෂනින් කියලා මේ පවුලෝ හොයාගත්ත දේ අපි හැමදාම අත්දකිනවා. ඔබත් අත්දකිනවා මමත් අත්දකිනවා. ඒකට මොකද්ද උදාහරණ? දැන් අපි බස් එකේ කොහේ හරි යනකොට අපිට තියෙනවානේ මේ බිල්බෝඩ්. මේ බිල්බෝඩ් වල ඉන්නවා ලංකාවේ ප්‍රසිද්ධ නිලියෝ ක්‍රීඩකයෝ එක එක වෙළඳ දැන්වීම් එක. අපි හිතන්න දැන් අපිට පාස්ටික් බාල්දියක් ගැන බිල්බෝඩ් එකක තියෙනවා. මේ ප්ලාස්ටික් බාල්දියට ක්‍රිකට් ක්‍රීඩකයෙක් අදාළ වෙන්නේ නැහෙනි. හැබැයි ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකෙක් මේ ප්ලාස්ටික් බාල්දිය අල්ලගෙන ඉන්නවා. මේක තමයි හොඳම ප්ලාස්ටික් බාල්දිය කියලා. නැත්තම් ලංකාවේ ප්‍රසිද්ධම නිලියක් බිස්කට් ජාතියක් අතේ තියාගෙන ඉන්නවා. මේක තමයි රසම බිස්කට් ජාතිය කියලා. එතකොට අර නිලිය ක්‍රිකට් ක්‍රීඩකයා අපි කැමති කෙනා අපේ ආකර්ෂණය දිනා ගන්න දෙයක් එක්ක අපි එච්චරම කැමති හෝ අපි උපේක්ෂාවෙන් බලන දෙයක් එකට සම්බන්ධ කිරීම අපි කියනවා මේ ක්ලැසිකල් කන්ඩිෂනින් ක්‍රමයෙන් අපිට කැමැත්තක් තිබුණ නැති දෙයකටත් අපිට කැමැත්තක් ඇති කරන්න පුළුවන්. ඒක හින්දා තමයි ලෝකේ ගොඩක් වෙලාවට මේ ජනප්‍රිය පුද්ගලයෝ අපිට ඇත්තටම ඕන නැති දේවල් ලස්සන විදිහට අපිට දකින්න පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන කියන එක මනෝවිද්‍යාවේ ගොඩක් විවිධ ආකාරයට බලනවා. එතකොට දැන් අපි කවුරු හරි තෝරගන්නකොට අපි ලස්සන කෙනෙක් තෝරගන්නකොට මනෝවිද්‍යාව ඒ ලස්සන තෝරා ගැනීම ගැන විවිධ කියවීම් තියෙනවා. එකක් තමයි මේ මුහුණේ තියෙන සමමිතික ස්වභාවය. අපි කියනවා ෆේෂල් සිමෙට්‍රි කියන එක. ඒතර ගොඩක් වෙලාවට ලෝකේ පුරාම මනෝවෛද්‍ය පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි කවුරු හරි පුද්ගලෙක් තව කෙනෙක් ලස්සනයි කියන ප්‍රධාන හේතුවක් තමයි මුහුණේ තියෙන සමමිතික ස්වභාවය. එතකොට ගොඩක් වෙලාවට කට්ටිය හිතන්න පුළුවන් මේ ලාපාට සමක් සුදු පැහැති සමක් නැත්නම් එක එක පාට සමකටත් වැඩියේ මේ සමමිතික බවට ගොඩක් මනෝවෛද්‍ය විද්‍යාත්මකව ලොකු තැනක් ලැබෙනවා තව එක්කෙනෙක් ලස්සනයි කියලා කියන්නේ. එතකොට දැන් අපේ වගේ ආසියාතු රටකවල මම හිතන්නේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක් තව වැඩිදුරත් මේ ගැන කියයි අපේ වගේ ආසියාතික රටවල මේ කලරිසම් කියන එක හරියට තියෙනවා. මීට කලිනුත් අපි දොරමඩලාවේ මේ සුදු සහ කළු කියලා අපි මේ ගැන කතා කරලා තියෙනවා. කලරිසම් කියලා කියන්නේ අපේ හැමේ තියෙන පාටට අපි තැන දෙන එක ගැන. එතකොට අපි අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලේ ගොඩක් ඉන්නකොට මේ සුදු පැහැති සමක් තිබීම නැත්නම් ලා පැහැති සමක් තිබීමට ලොකු තැනක් ලැබුණා. එතකොට ලා පැහැති සමක් තියෙන කට්ටියට විවිධ තනතුරු ලැබුණා. උදාහරණයක් ඇටියට ඇමරිකාවේ වහලුන් විදිහට අප්‍රිකානු ජාතිකයෝ කාලය ගත කරන කාලේ එක නීතියක් තිබුණා මේ වන් ඩ්‍රොප් රූල් කියලා. වන් ඩ්‍රොප් රූල් කියලා කියන්නේ යම්කිසි කෙනෙක් කොච්චර ලාපාට වුණත් කොච්චර සුදුපාට වුණත් එයාගේ පරම්පරාවේ එක කළුවෙක් කෙනෙක් හිටියා නම් එයාව වර්ගීකරණය කරේ අප්‍රිකානු ජාතිකයෙක් හැටියට. ඒ වගේම තවත් අවස්ථාවක් තිබුණා මේ පේපර් බෑග් ටෙස්ට් කියලා. පේපර් බෑග් ටෙස්ට් කියලා කියන්නේ අප්‍රිකානු ඇමරිකානු ජාතිකයන්ගේ මොනාහරි උත්සවයක් තිබුණා නම් ඒ සමහර උත්සවවලට දොරෙන් ඇතුළට එන්න දුන්නේ මේ බ්‍රවුන් පේපර් බෑග් එකක පාටට වැඩි හැම ලාපාට නම් විතරයි. තමන්ගේ හැමේ පාට මේ පේපර් බෑග් එකේ කඩදාසි බෑග් එකේ පාටට වැඩි ටිකක් දුර්වර නම් නැත්තම් තද පාට නම් එයාට ඒ පාටියට නැත්තම් උත්සවයට එන්න එපා කියලා තිබුණා. ඉතින් මේ හැමේ පාට කියන එක විවිධ තනතුරු ලබා ගැනීමට නැත්තම් මේ ලස්සන හින්දා විවිධ වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඈත අතීතේ ඉඳලා පාවිච්චි වෙලා තියෙනවා. ඒ වැඩවසම්ට මේ තිබුණ සමහර දේවල් අධිරාජ්‍යවාදීන්ගෙන් අපිටත් ඒ විදිහටම හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ලස්සන කියන එක ඇත්තටම කියනවා නම් ශාරීරික ලස්සන කියන එක ෂණේකින් අපි අඳුරගත්තට අපි යම්කිසි කෙනෙක් තෝරා ගන්නකොට දිගු කාලීනව එයත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්න නම් අපි යාගේ හිතේ ලස්සනත් අඳුර ගන්න ඕන. ඉතින් ප්‍රධාන වශයෙන්ම හිතේ ලස්සන කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ පෞරුෂත්ව ලක්ෂණ. ඒ කියන්නේ එයා කොච්චර
කරුණාවන්ත කෙනෙක්ද අනිත් එක්කෙනෙකුට අහුම්කම් දීමේ හැකියාව තියෙන කෙනෙක්ද ඒ වගේම එයාගේ චරිත ලක්ෂණ ඒ කියන්නේ යා අවංක කෙනෙක්ද එයාට හැංගීම් දරා ගැනීමේ හැකියාව තියෙනවද කියන එක ඉතින් අපි හිතනවා යම්කිසි තෝරා ගැනීමක් කරනකොට ශාරීරික ලක්ෂණ වගේම යම්කිසි කාලයක් ගත කරලා හිතේ ලස්සන ගැනත් අපි හොයලා බලන්න ඕනේ කියලා බලහල්ලක බොරු කියන ලස්සන සමහර වෙම කියනවනේ එතනදිත් ලස්සන කියන වචනේ පාවිච්චි කරනවා බලහල්ලක යන ලස්සන බලහල්ලක අඳුරන්නේ නැති ඉතින් යන ලස්සන එතනත් ලස්සන කියන වචනේ පාවිච්චි කරනවා අපේ භාෂාවේ මේ ලස්සන කියන පදයේ වචනේ විවිධ අර්ථයෙන් පාවිච්චි හැබැයි එකම තේරුම මේක ඇතුලේ තියෙන හැබැයි විවිධ ආකාරයෙන් මේක පාවිච්චි කරලා තියෙනවා මේක කොහෙන් හැදුනද මේක පාලි සංස්කෘත භාෂෙන් ආවද දැන් ලක්ෂණ කියන පදයක් තියෙනවා ලක්ෂණ කියලා පදයක් තියෙනවා අපි ඇතුලේ ලස්සන කියලා ලස්සන පදයක් අදාගෙන ඒකත් පාවිච්චි කරනවා ලස්සන කියන වචනේ කොච්චර පාවිච්චි හරි සුලභව පාවිච්චි කරනවා ඒත් කවදාවත් එපා වෙන්නේ නැති වචනයක් ලස්සන ඒ ලස්සන ගැන තමයි අපි කතා කරන බලාගෙන ගියාම ලස්සනත් එක්ක බැඳිච්ච මනෝවිද්‍යාවක් තියෙනවා ලස්සනත් එක්ක බැඳිච්ච විවිධාකාරයේ සංකල්ප තියෙනවා ලස්සනත් එක්ක බැඳිච්ච භෞතික විද්‍යාවක් තියෙනවා ඒ වගේම ලස්සනත් එක්ක බැඳිච්ච මිත්‍යාවන් තියෙනවා ලස්සනත් එක්ක බැඳිච්ච ලොකු බිස්නස් එකකුත් තියෙනවා බලාගෙන කියාගෙන ගියාම නේද ලෝකේ තියෙන ලොකුම ව්‍යාපාරයක් ලස්සන කියන්නේ අන්නේ ලස්සන ගැන තමයි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍යතුමා ඔබතුමාට ඇතුළේ मंगे अभी अर महाचारतमा की वो आगे लसन गण कथागण एक अभी उगा अभी प्रत्यक्ष एम किसी आकार पोड़ी काल संस्कृति आरह अभी लसन देव लसन हटियट अदुनगण अभी एम आकार एक अट अर कीन सामजे तेन एम एम वाणिज्य मे प्रवणता दिन दिन मध्ये तिबेन एम एम मोटि मे मे अभी अभिप्रेरण मेवा बलपान यतोर अभी लसन कीन अभी यम निर्णायक अपे हिते हदागान यतोर रामो अतुलेतम अभी लसन नदीन तीरने अब एतम गो लोके ऊनमदया लसन दिन पुलवा एक सापेक्ष आयुर्वेद अभी कथाकुट और एतम की लसन कीन वचन वा अभी पारिभाषिक वचने पावित करना लावाण्य के लावाण्य वेदे लावाण्य किल किगे अट पेन्डदेन पेणुमकन अदहस हब मे पेणुमकन अदहस अभी बहुम सरलवत्ट ये पेणुम अट पेन आकर्षणीय एन्न अट एक आकार तुनकेक बलन एकक्तम अट पिटिंग पेनन पेणुम इलंकट अट अतुति एक बलपान एम एम साधक मनोद एक मनोविद्यात्मक साधक पुलवांग विशेषम आध्यात्मिक वशे तेनाप गुण धर्म पुलवांग इलाट मेदेक अतरतीन समतुलितावे कुमग्धकन कारण मे कारण तुनतम अतर आयुर्वेदे केनकुगे पेनुम तंग रूपे संबंधे पेनुम वैडिदेवन किरीम संबंधे तेन देवा දැන් මට ඕක කියනකොට මතක් වුණා පැරණි ශ්ලෝකයක් තියෙනවා මේ ශ්ලෝකේ කියන්නේ නරස්සා භරණං රූපං රූපස්සා භරණං ගුණං ගුණස්සා භරණං ඥානං ඥානස්සා භරණං ක්ෂම ඒක තේරුම තමයි ඒක බොහොම සරලයි අපිට කාටත් තේරෙනවා මිනිස්සෙකුට රූපය කියන්නේ ආභරණයක් ආභරණයක් කියන්නේ යම් වටිනාකමක් ලබා දෙන දෙයක් එතකොට මනුෂ්‍යයාට රූපේ ආභරණයක් රූපේට ගුණේ ආභරණයක් රූපේ තිබුණට මාදි රූපේ වටිනාකම ලැබෙන්න නම් ගුණේ තියෙන්න ඕනේ. යාර කියපු ගුණ ධර්ම තියෙන්න ඕනේ. එතකොට ගුණයට ඥානේ ආභරණයක්. ඒ කියන්නේ ගුණවත්කම තියෙන කෙනාට දැනුම සහ ඒ නුවණ කියන කාරණා නැවත වතාවක් වටිනාකමක් ලබා දෙනවා. ඒ ඔක්කොටම වඩා ඥානේ තිබුණටත් ඒකත්‍රත් වටිනාකමක් ලබා දෙන්නේ මේ ක්ෂමා ගුණය කියන එක. ක්ෂමා ගුණය කියන එකේ ගොඩක් දේවල් තියෙනවා. අපිට අනිත් පුද්ගලයා කෙරෙහි අපි දක්වන ආකල්පය, ඉවසීම, අන් අයගේ මත ඉවසීම, අන් අය සමග කොහොමද අපි සාමයෙන් ගත කරන්නේ මේ ගුණයට තමයි අපි ක්ෂමා කියලා කියන්නේ. සමාව දීමේ ගුණය වෙන්න පුළුවන්. කෙනෙකුගේ තියෙන අඩුපාඩු ඉවසා සිටීම වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා මුලින් පටන් ගත්ත අර ෆිසිකල් එහෙම නැත්නම් භෞතික
පෙනුම පිළිබඳ තිබෙන රූපය කියන එකෙන් අවසානයේ ඒක ගිහිල්ලා ගිහිල්ලා නවතිනවා ක්ෂමා ගුණේ. එතකොට මේක බොහොම ලස්සනට ඇතුළතින් සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ මේ සම්බන්ධකම කොහොමද පවත්වගන්නේ සමවරෝ කියන කාරණේ තමයි ඉතාම වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි මනින්නේ අර සමේ තියෙන පැහැයෙන් නම් ඒක සැබවින්ම අපි දන්නවා ලෝකයේ එක එක ජාතීන් එක එක රටවල් වල එක එක දේශුණික දේශගුණික කලාපවල තිබෙන සමේ පැහැය ගත්තාම ඒ ඒ සංස්කෘතීන්ට ඒ සමේ පැහැය ආවේනිකයි. අපිට කිසිම දෙයක් නැතුව අපි අර කියන ඉගැන්වීමක් නැතුව අපි පිටස්තර ලෝකයේ සමග සම්බන්ධකමක් නැතුව හිටියානම් අපි ලස්සන කියලා දකින්නේ අපේ අවට තියෙන අර සාමාන්‍ය තත්ත්වෙම තමයි. ඒ කියන්නේ උදාහරණයක් අරගෙන ගත්තොත් හොඳටම කළු සමක් තිබෙන අප්‍රිකානු සමාජයේ එමන්තම් වනචාරීව සිටින ගෝත්‍රිකයින් ඔවුන්ට මේ ලස්සන ගැන තියෙන අවබෝධය ගැන අපිට ඇත්තටම මානව විද්‍යාත්මකව තිබෙන කිසියම් ආකාරයක මනබැලීමක් හැර වෙනත් මනබැලීමක් නැහැ. මොකද ඔවුන්ට අර බාහිර සාධක වලින් ඔවුන් හසුරුවන්නේ ලස්සන මනින්න. ඒ නිසා ඔවුන් දකින්නේ ඔවුන්ට මාවේනික ආකාරයේ දෘෂ්ටියකින් තමයි ලස්සන දිහා බලන්නේ. ඒක අද අපි අර ඔබ කිව්වා වගේ මේ තිබෙන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අපි අර වෙළඳ මාෆියාවට හරි එහෙම නැත්නම් මේ කියන ලෝකයේ ව්‍යාපාරයට අහු වෙලා ඉන්නේ අර පිටින් අපි යම් ආකාරයක ලස්සන කිරීමේ විශ්වාසයක් තියෙන නිසා. දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය සම්ප්‍රදායික සමාජයේ කතා කරනකොට තිබුණේ පංච කල්යාණය ගැන. දැන් අද පංච කල්යාණයෙන් කල්යාණ දෙකක් ගැන කතා කරන්න ඉන්නවා. චවි කල්යාණය, දන්ත කල්යාණය ගැන කතා කරයි. නේද? ඊට මාංශ කල්යාණය තියෙනවා, කේශ කල්යාණය තියෙනවා. ඒ ඔක්කොටම වඩා තවත් වැදගත් කල්යාණයක් තමයි වයස් කල්යාණය. මම ඊළඟ වටේදී වයස් කල්යාණය ගැන කතා කරන්නම්. මොකද ඒක ගොඩක් වෙලාවට අපේ වරදවා තීරුම් අරන් තියෙන දෙයක් නිසා. නමුත් විශේෂයෙන් මට අවධාරණය කරන්න අවශ්‍ය වෙන්නේ අපි අර රූපය නැත්නම් පෙනුම නැත්නම් කොම්ප්ලෙක්ෂන් කියන එක අපි වැඩි දියුණු කරන්න හුඟක් වෙලාවට යොදාගන්නේ මේ පිටින් බාහිරින් ඇති කරන්නා වූ කිසියම් ආකාරයක පෙනුම වර්ධනය කිරීම. දැන් කොස්මෙටික්ස් කියන වචනේ තියෙනවානේ. ඔය කොස්මෙටික්ස් කියන වචනයට හුඟක් අය පාවිච්චි කරනවා පාරිභාෂික වචනයක් කරගෙන මේ සුවඳ විලවුන් කියලා. හැබැයි කොස්මෙටික්ස් කියන එක ඇත්තම වචනය අංග රාග. ඒකට කියන්නේ අංග රාග කියන අදහස තමයි ඒ කියන්නේ පිටට පේන දේවල් වල පැහැය එහෙම නැත්නම් පෙනුම වැඩි දියුණු කිරීම. ඒක ගෑව ඒක මොකක් කරේ එළියෙන් ගාවා හේදුවට පස්සේ ගියා. හැබැයි ඇත්තටම ලස්සන නැත්නම් පෙනුම කියලා කියන්නේ ඇතුළෙන් ඇවිල්ලා කල්පවතින අපි කාලයක් පවතින දෙයක්. අන්න එතන තමයි ආයුර්වේදය කතා කරන්නේ ඔය කියන ලාවන්‍ය කියලා කතා කරන්නේ. ඒක නැතුව ඒක පිටින් ඇති කරන නැත්නම් මේ දැන් අපි දැන් ඇවිල්ලා මේ කප් එකක් එහෙම දාලානේ මේ දැන් මේ වැඩසටහනට ඉන්නේ. ඒ වගේ මේ ගිහිල්ලා හේදුවට පස්සේ යන දෙයක් නෙමෙයි කාලයක් තිස්සේ ශරීරය තුලින් ඇවිල්ලා ඒක පවත්වා ගන්නා වූ සෞඛ්‍යත් එක්ක බැඳිච්ච දර්ශකයක්. හැමෙන් එහාට ඇති ලස්සනක් නැහැ. බොහොම කතාවක් අහලා ඇති බලන්න මේ කතාවේ තියෙන ගැඹුර. හැමෙන් එහාට ඇති ලස්සනක් නැහැ. කියලා අපේ ජන සමාජයේ කියවෙනවා කියන අවස්ථා තියෙනවා. තමන් ලස්සනයි කියලා වැඩියෙන් හිතන එක උඩඟු වෙන එක තරම් මෝඩකමක් තවත් නැහැ කියලා තියෙනවා. කියන්නේ මේ ලස්සන පිළිබඳව දකින්න ඕන විදිය. මේක ආගම ධර්මයේත් කියවෙනවා. රූපේ රූපත් බව ලස්සන පිළිබඳව බුදුදහමේ ගැඹුරින්ම කතා කරනවා. අනිත් ආගම් දර්ශන ඇතුළෙත් යම් යම් ආකාරයට මේ ගැන රූප මදේ. කියන්නේ මදේටපත් වීම, උඩඟු වීම, මාන්නෙන් ඉදිමීම වගේ කරුණු කාරණා ගැනත් තියෙනවා. අපිට මේ පැත්තටත් යන්න හැකියාව තියෙනවා. කොහොමනම් හැම කෙනෙකුගේම ලස්සනක් තියෙනවා. දැන් ඔබතුමාලා දෙන්නම කතා කරපු විදිහෙන් මේ ලෝකේ අරයා ලස්සනයි, මෙයා ලස්සනයි, අර පැත්තේ අය හුඟක් ලස්සනයි, මේ පැත්තේ අය ලස්සනයි, අර මේ කියන්න බෑ. හැම කෙනෙකුගේම හැංගිච්ච ලස්සනක් තියෙනවා. කොටින්ම කියනවනේ මේ මට පවා ලස්සනයි කියලා තියෙන ඔබතුමාලා විශ්වාස කරන එකක් නෑ. මෙච්චර කැත මට පවා ලස්සනයි කියපු අය ඉන්නවා. ඉතින් එහෙම ඉතල බලන්නකෝ. හැම කෙනෙක්ම මොකක් හරි ලස්සනක් තියෙනවා මේ ලෝකේ. ඒ හින්දා දොරමඩලාව බලාගෙන ඉන්න ජීවිතේට වැදගත් කරුණු කාරණා රැසක් අද දැනගන්න පුළුවන්. චර්ම රෝග විශේෂඥ තුමි, අපි ලස්සන ගැන කතා කරමු. ඔව්, ඇත්තටම දැන් මෙතෙන්දි කියුණා වගේම ලස්සන කියලා කියන්නේ අතන මේක සාපේක්ෂ දෙයක්.
කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් එක එක සංස්කෘතීන් ගත්තාම දැන් අපි බාහිර පෙනුම අතර දැන් මම කතා කරන්නේ බාහිර පෙනුම ගැන කතා කරත් එක එක සංස්කෘතියට අනුව වුණත් ඒ කෙනෙක් අපි ලස්සන නිර්ණායනය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි බාහිර පෙනුම දිහා බැලුවහම දැන් මහාචාර්යතුමා කලින් කිව්වා ඒ කියන්නේ සමමිතික මූණක් තියෙන එක වැදගත් කියලා. ඉතින් ඒ වගේම තමයි එකපාරටම බැලුවහම ඒ දැන් සාමාන්‍යයෙන් මූණේ හැඩය. ඒ වගේම ඊළඟට ඒ එක එක මූණේ අංග පිහිටා තියෙන ආකාරය සහ ඒවයි තියෙන මේ දුර ප්‍රමාණවල් අනේ ඒ වගේ දේවල් අනුව වුණත් කෙනෙක්ට එහෙම අපි සාමාන්‍යයෙන් සම්මතයි කියලා කියන ලස්සන ගතියක් එන්න පුළුවන්. නමුත් ඒ ඇරුණාම ඇත්තටම ගත්තොත් ඕන කෙනෙක්ගේ අපේ හැඟවිච්ච ලස්සනක් ඕන කෙනෙක්ගේ තියෙනවා. ඉතින් අන්නේ ඒ ලස්සන මතු කර ගැනීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඉතින් සම ගැන කතා කරනකොට මොකද දැන් මේ ලස්සනට එක එක විදියට අර්ථකථනය කරන්න පුළුවන් වුණාට සමාජයේ ඕනම කෙනෙක් කෙනෙක්ව බැලුවාම ආ මෙන්න මෙයා ලස්සනයි කියන එක තමයි සාමාන්‍යයෙන් එක ක්ෂණයෙන් අපිට හිතෙන දෙයක්. ඉතින් ඒකට ගොඩක් දුරට එම පුද්ගලයාගේ සම බලපානවා. මොකද අපේ සියලුම දෙයට පිටින්ම තියෙන ආවරණය තමයි සම. ඉතින් එතකොට ඒ සම ලස්සනට තියාගන්න මේ ගොඩක් අය ගොඩක් උනන්දු වෙන්නේ සමාජයේ ලොකු උනන්දුවක් මේ සම ලස්සනට තියාගන්න උනන්දු වෙන්නේ අනේ විදියට සම බාහිරට පේන දෙයක් විදියට තියෙන නිසා. එතකොට දැන් අපි සමේ ලස්සන කොහොමද මනින්නේ කියලා කිව්වොත් ඇත්තටම දැන් සමේ ලස්සන මනින එක ගැන පරිශන වලින් එහෙම කියනකොට ඒකෙදි තියෙනවා එක එක දේවල්. ඒ කියන්නේ එකක් තමයි සමේ සුමුදු සමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට සුමුදු සමක් ඒ කියන්නේ කැළලි ගතියක් අඩුව රැලි වැටීමක් නැතුව එහෙම තියෙන්න ඕන. ඒ වගේම ඊළඟට තවත් ගත්තාම සමේ හොඳට තෙත්තමනේ තියෙන්න ඕන. ඊළඟට ලප කැලල් නැති ඊවන් ස්කින් ටෝන් එකක් කියන එක. ඊළඟට සමේ තද ගතියක් මොද වයසත් එක්ක සමෙල්ලා වැටීමක් සිදු වෙනවා. ඉතින් ඊට අමතරව සමේ දීප්තිය. ඒ කියන්නේ මේ වගේ දේවල් තමයි ඇත්තටම සමේ ලස්සන නිර්ණය කරනකොට සාමාන්‍යයෙන් පත පොත්වල තියෙන්නේ. නමුත් මේ කොහෙවත් සමේ පාට ඒ කියන්නේ සමේ පාට සුදු වෙන්න ඕනේ එහෙම වුණොත් තමයි සම වැඩිය ලස්සන වෙන්නේ කියන එක එහෙම කියවෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අද සමාජයේ විශේෂයෙන්ම ආසියාතික රටවල් වල ගොඩක් වෙලාවට ලස්සන තීරණය කරන්නේ සමේ පාටි. ඒ කියන්නේ සම සුදු වගේ කියලා හිතනවා නම් ඒක තමයි හොඳ. ඒක ඒ වගේ සුදු සමක් තියෙන කෙනෙක් තමයි ලස්සන කියලා සමාජයේ මතයක්. මම හිතන්නේ මේක ආදි කාලේ ඉඳන්ම තියෙන මතයක්. ඒක මේ සභාවලාරම සමාජ මාධ්‍යවල තියෙන සහ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් මේක තව තවත් තීව්‍ර වෙන්න පුළුවන්. නමුත් මේ මතය සමාජයේ මුල් බැහැගෙන තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි මතයක්. ඒ කියන්නේ හැම පාට කුමක් වුණත් තමන්ගේ සම නිරෝගීව තියෙනවා නම් ඒ සම ලස්සනයි. ඒක තමයි ඔබව බාහිරට ගෙනියන පේන සාධකය වෙන්නේ. අන්න ඒ වගේ ලස්සන නිරෝගී සමක් තියෙන එක. සුදු මහත්තයා, සුදු නෝනා, සුදු පුතා, සුදු පැටියා, රෝමියෝකට සුදු රෙද්ද වගේ සුදු කෙනෙක් නැහැ කොහෙවත්. එහෙනම් ලෙඩක් වෙන්න එපා. සුදු රෙද්ද වගේ මේ සුදුයි කිව්වට අපේ රටේ ඔය ආකාර සුදකුත් නැහැ. ඒක මේ සාපේක්ෂව ද යුරෝපේ වගේ ගත්තොත් එම මේ හදා ගන්න දේවල් නේ මේ වර්ණේ. දැන් ඔබතුමා නීග්‍රෝ ජාතිකයෝ ගැන කිව්වා. ඒ මිනිස්සු කියනවාද බලන්න අර ලංකාවේ ඉන්න මිනිසුන්ගේ කැත හරි මේ කියනවා ඇති නේද? ඒක අය බලන විදිය. දැන් ඉන්න දත්දොස්තර මහත්තයා ඔබතුමාට දත් ගැන කතා කරන්නත් පුළුවන්, දත් අතරින් පිට වෙන වචන ගැන කතා කරන්නත් පුළුවන්. අපි ලස්සන ගැන කතා කරමු. හසන්ත, මේ අපි මේ කණ්ඩායමක් ඉන්න හින්දා මම එක පාරට කිව්වොත් ලස්සන කියලා දෙයක් නැහැ කියලා. සමහරලාට ප්‍රේක්ෂකයොත් කියයි, මට බනින්නත් පුළුවන්. හසන්ත බලන්න හැම වෙලාවකම දැන් මේ අපි විද්වත් මණ්ඩලයේ තුන් දෙනාම කතා කර අපි ඇත්තටම මේක මේ සාපේක්ෂයි කියලා. එතකොට අපි මෙයා ලස්සනයි, මෙයා කැතයි, මෙයා හොඳයි, මෙයා නරකයි. අපි ලස්සන ගත්තොත් අසන්ත මට හිතෙනවා අපි හැම දෙයක් අපිට මිනිස්සෙක් ගත්තත්, අපි වස්තුවක් ගත්තත්, අපි කලාකෘතියක් ගත්තත් හැම දෙයකටම අපි කියනවානේ මේක මාර නිර්මාණයක්, මේක හරි ලස්සනයි මේක. ඉතින් අපි මම මේ විශ්වීය විදිහටම හිතුවොත් භෞතිකව නැත්තම් අපි මිනිස්සුයෝ විදිහට අපි ඒ පැත්ත ලස්සනයිද කියලා කිව්වොත් මම ඒක කියන්නේ ලස්සන
කමක් තියෙනවා හැබැයි ඒක යම් කිසි ඒ සිතන පුද්ගලයාගේ චින්තනය අනුව කියන එක. හැබැයි මට ලස්සන පේන්නේ අපේ මහාචාර්යතුමා කියපු විදිහට භෞතික ලස්සනයි ආධ්‍යාත්මික ලස්සනයි. අර භෞතික ලස්සන සමහර භෞතිකෝ එයා ගොඩාක් කැත වෙන්න පුළුවන්. හැබැයි එයා තුල පුදුම ආධ්‍යාත්මික පොහොසත්කමක් ආධ්‍යාත්මික ලස්සනක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව සමහරවල් දැන් මගේ කණ්ඩායම් වල යාළුවෝ ඉන්නවා හසන්ත හරිම කළුයි හරිම කැතයි සාමාන්‍ය විදිහට කියනවනම් හැබැයි සමහර අය ඉන්නවා හරිම ප්‍රියමනාපයි ලස්සනයි හැබැයි අපි ආසයි ආශ්‍රය කරන්න අපි ආසයි ගනුදෙනු කරන්න අර කළුම කැත කෙනා එක එයා අපට හරි ලස්සනයි මොකද එයාගේ හදවත එයා මිනිස්සු ගනුදෙනු කරන විදිහට මිනිස්සුන්ට කරන ආදරය එතකොට හිතෙනවා කවුද මේ ලස්සන කවුද කැත කියන ප්‍රශ්නෙකට එන්න පුළුවන් අපිට ඒ නිසා මම හැම වෙලාවකම කතා කරන්නේ මට يعني මම එක උත්තරයක් හසන්ත ඇහුවොත් මම කියන්නේ ඒක බලන පුද්ගලයා මත පවතින දෙයක් කියන එක පමණයි තමන් තීරණය කරගන්න තමන්ට ලස්සනයිද නැද්ද කියන එක හැබැයි භෞතිකව අපට ප්‍රියමනාප වෙන දැන් අපි හිතමුකෝ මේ දන්ත වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ මම විශේෂයෙන් කියන්නේ ගැහැණියෙකුට සුන්දරම දායාදය තමයි හසන්ත සුන්දර සිනහාවක් සිනහාවක් නෙමෙයි සුන්දර සිනහාවක් මොකද එයාට වෙන ජීවිතේ වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ ජීවිතේ යම් තැනකට යන්න ඒ සුන්දර සිනහාව දෙන එකට වටිනාකමක් නැහැ ගැහැණියෙකු දෙන දායාදය මොකද්ද කියලා අහුවොත් සුන්දර සිනහාවක් හැබැයි ඔය සුන්දර සිනහව කොච්චර දුරට අපිට තියාගන්න පුළුවන්ද මිනිස්සෙක් වෙනද අපිට ලස්සන දත් දෙපලක් තියෙනවා හැබැයි අපි මිනිස්සෙකුට හිනා වෙන්නේ නැහැ අපි හිනා වෙන්න කැමති නැහැ මොකද අපි ඒක පුරුදු කරලා නැහැ ඉතින් අර අර අපි අර කියනවා මම මේ දවස්වල කියනවා පුළුවන් නම් දන්තාලේපයක් අපි දෙමු මිනිස්සුන්ට හිනා වෙන්න පුරුදු කරන්න මේක ආලේප කරපුවාම හිනාවන් හිනා වෙන්න පුළුවන් අනිත් පැත්ත එක කියන එක ඉතින් ඒ විදිහට හසන්තර මතකද මේ කාව්‍යශේකරේ කවියක් තියෙනවා මට ඒක දැන් මේ වෙලාවේ මතක් වුණා මේ පෙකණිය නොදක්වා සලුවැඳ බොලට දක්වා නොපාතන සක්වා සිනා නොමසන් දසන් දක්වා අපි මේ කතා කරපුත් එක ඉතින් මේ සිනහව එන්න එපා කියලා කිව්වට ඒ කාලේ ඒ සිනහව ඒ අපේ හැදියාවට නමුත් මේ සිනහාවක් සාමාන්‍ය හැම කෙනෙක් එක්කම සිනහවෙන්න අපට පුරුදු වෙන්න පුළුවන් නම් අපිට ලස්සන දත් දෙපලක් තියෙනවා නම් අපිට ලස්සන මූණක් තියෙනවා නම් අපි හිතනවා නම් ඇයි අපි තව කෙනෙකුට සිනහවකින් සංග්‍රහ කරන්න බැරි අපි තව මිනිස්සෙකුට ආචාර කරන්න බැරි ඒ නිසා හසන්ත මං අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්නම් සමහරට දන්ත වෛද්‍ය විද්‍යාවේ සමහර අය එනවා අනේ අපේ දුවගේ මෙන්න මේ උල් දත හරි කැතයි නේ දොස්තර මහත්තයෝ මේක අපට ගලවලා අයින් කරන්නකෝ මම දන්ත වෛද්‍ය විද්‍යාවේ කියනවා ඔව් එහෙම අක්‍රමවත් විදිහට පිහිටු දතක් තියෙනවා නම් අයින් කරන්න පුළුවන් ඒත් අපි එයාගෙන් අහනවා නම් ඔයා ඇයි පුතේ මේක ගලවන්නේ මේක මේ අම්මලා කියන ඉඳ මේක හැබැයි සමහරලාට ඒ දතින් යගේ ජීවිතේම ලස්සන වෙනවා අපි නොහිතන පැත්තක් ඒතර අපිට ඒ දත තියන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒ වාගේ ලස්සන ගැන එක එක පුද්ගලයාට වෙනස් වෙනවා හසන්ත ඉතින් මම ගොඩක් කැමති නිර්මාණ ගැන කලා නිර්මාණ ගැන ගීත ගැන චිත්‍රපටි ගැන කොහොමද ලස්සන මොනවද කැත අවලස්සන ඉතින් ඒ පැත්තත් අපි ඉදිරියට කතා කරමු ලස්සන හිනාව ගැන ඔබතුමා මතක් කළා බලන්න හිනා වෙනකොට මිනිස්සු කොච්චර ලස්සනයිද පුංචි දරුවෝ හරිම ලස්සනයි හිනා වෙනකොට ඒ වගේම තමයි කවුරුත් හිනා වෙනකොට ලස්සන හැබැයි මුහුණේ ලස්සන හදවතේ ඇතනම් කියලා ඔය ත්‍රිරෝද රත්යක ලියලා තිබුණා මම දැක්කා ඉගෙන හොඳට ඉඩා වෙලා ඉඩා මාරු චන්දියවයි මටත් කියපවෙන දොර වල්ලාදී අයියෝ හැබැයි හිතයට එහෙම කියලා හිතෙන් හදවතේ හලහල විස මුහුණේ ලස්සන හිනාව හදවතේ හලහල විස මේ අපිටම අත්දැකීම් තියෙනවා මුණ ගැහුණාම පත දීලා බදාගෙන සමාරුව අසත් ෂා නියමයි හරිම හොඳයි කියලා මේ වචන වලුත් කියනවා හැබැයි වෙන තැනක වෙන එකක් කියන්නේ අපි ඇති තැන කියන දේ නෙමෙයි නැති තැන කියන්නේ එහෙම දේවල් තියෙනවා අර ලස්සන හිනාව මුහුණේ තිබුණාට හදවතේ ලස්සන නැහැ අන්න ඒ දෙකම තිබුණොත් තමයි ලස්සන කියලායි ඔබතුමා
ඔබතුමාලා කියන්නේ අපි ලස්සන ගැන කතා කරමු මට අවසන් පාලක මැදිරියට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා ලස්සන ගැන අද දොර මඩලාවෙන් කතා කරන අපට ඇමතුමක් තියෙනවා ආයිබෝවන් ආයිබෝවන් කතා කරලා ආයිබෝවන් මම මේ කතා කරන්නේ නෙළුව පීරත්න ජයවික්‍රම ආයිබෝවන් එහෙනම් මම කතා කරන්නේ නෙළුව පීරත්න ජයවික්‍රම මගේ ප්‍රශ්න තමයි මෙන්න මේක දැන් ඔබතුමාලා තෝරාගත්ත මාතෘකාව ඉතාමත්ම ලස්සනයි ඇවිල්ලා ඉන්න විද්වත් මණ්ඩලයත් ඔබතුමාත්ම ලස්සනයි ඒ වගේම දැන් මේ ලස්සන කියන එකේ අපේ පාරම්පරික පාරම්පරික විද්වතුන් එහෙනම් පාරම්පරිකව එනවා ලස්සන කියන එක පෙර පින අනුව තියෙනවා එතකොට අධ්‍යාත්මික ගුණ වගාව ඊට පස්සේ වාසනාව මත ලස්සන තීරණය වෙනවා එහෙම තියෙන සමාජයක අද අපේ විශේෂයෙන්ම මේ ලස්සන හොයාගෙන යන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම සුදු අය කළු අය සුදු කරගන්නවා ඊට විශේෂම රූපලාවන්‍ය ඊට පස්සේ අද ඒ වගේම තියෙනවා ඉතින් උදාහරණයක් ගත්තොත් ඉස්සර දැන් කාලගෝලයට දිත්තලා ලස්සන වුණා එතකොට කුස රජුවන්ට පබාවතිය ලස්සන වුණා අර කිනා දැක්කොත් පත්මාවති ආලේ නොකර බැරි එකට ලස්සනෙ නැතිනේ එතකොට දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍යයේ තිනවා නරියා කැමති වෙනවා ගැනි ලියට. එතන මේකත් ලස්සන එක්තරා වර්ග හා ප්‍රභේද වෙන්න පුළුවන්. එතකොට මේ ලස්සන කියන එක ඉතාමත්ම ලස්සනම මාත්‍රකාවක් තමයි. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ස්වභාවිකම ලස්සන වෙන්න හැකියාවක් තියෙද්දී ඇයි අපේ මේ අද වර්තමානයේ විලාසිතාවක් රැල්ලක් විදියට මේ ලස්සන හොයාගෙන යන්නේ මේ අපේ තරුණ පිරිස් විශේෂයෙන්ම පාසල් ප්‍රේමයේ තුල මුලින්ම අය තෝරගන්නේ ලස්සන. එතකොට පාසල් ශිෂ්‍යාව ලස්සන නම් ඊමල් ශිෂ්‍යය ලස්සන නම් තමයි තියෙන්නේ. එතකොට මේක අධ්‍යාත්මික පැත්තෙන් ප්‍රගුණ කළා මේ ලස්සන කියන එක සමාජගත කරන්න දැනුමත් වෙනවා නම් හොඳයි කියන එක විද්වත්වන්නේ මම ඉල්ලා සිටිනවා. හොඳයි හොඳයි. ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කෙනා මහාචාර්යතුමා විශේෂයෙන්ම යෝන් විය ගැන මහත්ය කතා කරපු ප්‍රශ්න ඇතුළෙත් මේක තිබුණා ළමයින්ට යෝන් වියේ අයට මේක බලපාන්නේ කොහොමද ලස්සන කියන එක ඉදිරි ගමනට බාධාවක් කරගන්න ඕනද ඔබතුමාට ඇති ප්‍රශ්නය පිළිතුරක් අපි හිතමු පාසලක ශිෂ්‍ය නායකයෝ තෝරනකොට සමාජ කලාට අපි හිතමු කීප දෙනෙක් ශිෂ්‍ය නායකයෝ වෙන්න ඉල්ලුම් කරලා තියෙනවා දැන් ළමයිට එක වාඩිලා ඉන්නවා ගුරුතුමිය විදුහල්පතිතුමා සම්මුඛ සාකච්ඡාව කරන්න කලින් දැන් බලනවා මේ කවුද ඇවිල්ලා තියෙන්නේ කවුද මේ ශිෂ්‍ය නායකය වෙන්න ඉල්ලලා තියෙන්නේ අර බලන්න අර ලස්සන උස ළමෙක් ඇවිල්ලා ඉන්නවා මේ බලන්න මේ කෙට්ටු ළමෙක් ඇවිල්ලා ඉන්නවා මහත ළමෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ශාරීරික අංග ලක්ෂණ අනුව එක එක විදිහ අදහස් දක්වන්න පුළුවන් සමහර වෙලාවට මේ ලස්සනට පේන කෙනා කටාරින්න කලින් එයා නම් හොඳයි නේද ශිෂ්‍ය නායකයෙක් විදියට යාගෙ හොඳ පෙනුමක් තියෙනවා. හැබැයි සම්මුඛ සාකච්ඡාව ඇත්තටම කරලා එයාගේ බුද්ධිය මන බලන පරිශ්‍රණයක් කරොත් එහෙම සමාජකලාවට එයා කියන එකේ කිසිම තේරුමක් නැහැ. සමාජකලාවට එයාගේ පෙනුමයි එයාගේ සංජානන බුද්ධියයි කිසිම ගැළපීමක් නැහැ. ඒතකොට සමහරක් වෙලාවට මෙන්න මේක පේන්නේ නැතුව ගිහිල්ලා ලස්සන තියෙන අය බුද්ධිමත් ලස්සන තියෙන අය අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා හිතනවා කියලා මනෝවෛද්‍ය විද්‍යාවේ නිතරම කියනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට හිතුවොත් දැන් අපි ඔන්න ගෙදර ස්තූපයේ වාඩිලා ඉන්නවා. බොහොම ලස්සන කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා මේ ලස්සන බෑග් එකක් තියෙනවා මහත්තයාටත් එකක් ඕනේද කියලා. දැන් මේ කතා කරන එක්කෙනා ලස්සනට ඇඳලා ලස්සන ටයි එකක් දාලා ටිකක් මේකප් කරලා ලස්සන එක්කෙනෙක්. එයා මේ බෑග් එක අරගෙන ඇවිල්ලා අපිට කියන හින්දා එයාගේ ලස්සනත් අපේ හිතට වැදිලා කමන්නේ කීයද බෑග් එක? මෙච්චර ගාණක්. මේ බෑග් එක මෙච්චර ගාණක් වෙනවද කියලා දැන් අපිට ටිකක් ගාණත් ඇඩි කියලා තේරෙනවා. හැබැයි අපි මේ බෑග් එක ගන්නවා. එතකොට මේ ලස්සන කෙනෙක් කිව්වෙ හින්දා එයා බුද්ධිමත්, එයා දක්ෂයි කියලා
අපි වැරදි වැටහීමකට යනවා මේක නිතරම අපේ හිතේ ඇතිවන බයස් එකක් නැත්තම් මායාවක් කියලා අපි කියනවා ඒ වගේම මේ ලස්සන කරදර වෙන වෙලාවකුත් තියෙනවා මේ ළඟදී බොහොම උස මහත බොහොම ලස්සන පුතෙක් අම්මා කෙනෙක් එක්කගෙන ඇවිල්ලා හිටියා ළමා සහ යෝන් මනස පිළිබඳ සානියට මේ පුතා දැක්කහම බොහොම ලස්සන උස මහත හැඩි දැඩි තරුණී ඉතින් මං හිතුවා මේ ගෑනු ළමෙක් යාළු වෙලා අම්මා ඒක ගැන කැමති නැතු ඇති ඒක හින්දා වෙන්නේ නැති එක්කගෙන ආවි කියලා ඉතින් දැන් මේ පිරිමි ළමයා ඇවිල්ලා බොහොම ලස්සන කෙනෙක් වුණාට බොහොම බිම බලාගෙන ඇහි කඳුළු ටිකකුත් තිබුණා ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ මේ ගෑන් ළමෙක් එක්ක යාළු වෙලා අම්මා බැනලාද මේ ළමයාට කියලා තමයි මට හිතුනේ හැබැයි මේ පිරිමි ළමයාට කතා කරපුවම කියනවා මේ ડોක්ටර් අංකල් බලන්න මම හරිම කැතයිනේ මේ බලන්න මගේ නහයේ හැටි මගේ නහය ඇදයිනේ පේනව නේද ඔයාට මගේ තියෙන කැත දැන් මට හිතා ගන්න බෑ මේ බොහොම ලස්සන ළමෙක් එයාගේ නහයේ කිසිම ඇදක් මට පේන්නේ නැහැ ඇත්තටම කියනනම් මගේ නහය ඇදයි එයාගේ නහයට වැඩි හැබැයි මෙයා කියනවා එයාගේ නහය ඇදයි එයා හරිම කැතයි එයා කාටවත් කැමති නැහැ කියලා ඊපස්සේ එයාගේ අම්මා චුට්ටක් පුතාව කාමරෙන් එළියට තියලා දැන් මේ පුතාගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන මැසේජ් ටික මට පෙන්නනවා මේ මැසේජ් වල තියෙන්නෙම ගෑන් ළමයි හායි හලෝ සුදු මෙහෙම කියලා මේ පිරිමි ළමයාට ආපු මැසේජ් එක ඒක ගෑනු ළමයි. ඒත් මේ ගෑල් ළමයි හැමෝම මැසේජ් වල තියෙනවා කාටවත් මේ පුතා රිප්ලයි කරලා නැහැ. මොකද එයා හිතන්නේ එයාගේ නහය ඇද හින්දා එයා බොහොම අවලස්සනයි ලස්සන නැති කෙනෙක් කියලා. ඉතින් මනෝවෛද්‍ය විද්‍යාවේ මෙහෙම බොහොම ලස්සනට ඉඳලා තමන් අවලස්සනයි කියලා හිතන එක අපි කියනවා මේ බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් කියලා. බොඩි ඩිස්මෝෆික් කියලා කියන්නේ ඇත්තටම කැත නැති දෙයක් කැතයි කියලා දකින එක. ඒ කියන්නේ ඒක අපේ ශාරීරික අංග මායාවකින් අපිටම පේනවා ඒක ලස්සන නැති දෙයක් කියලා. අපි කියනවා බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් කියලා. මේක මොකද වෙන්නේ? එතකොට මේ නහය ඇද ඇත්තට ඇදක් නැහැ. ඒ ඇද අරගන්න සමාජකලාවට ප්ලාස්ටික් ශල්ල වෛද්‍යතුමෙක් ගාවට යනවා. නැත්තම් රූපලාවන්‍ය ශිල්පිනියක් ගාවට යනවා ගිහිල්ලා මේ නහය ඇදේ ඇරලා දෙන්න කියලා කියනවා. එතකොට නහය ඇදයක් නැතුව ඒ ඇදේ අරින්න ගියාම මුළු ජීවිතේම නහය වෙනුවෙන් කැප වෙලා යනවා. හිතේ කිසි සන්තෝෂයක් නැහැ. තවත් දුවෙක් ඇවිල්ලා හිටියා. ඒ දුවත් බොහොම ලස්සන දුවෙක්. එයත් අම්මයි තාත්තයි එක්ක ඇවිල්ලා හිටියේ. දැන් මෙහෙම වාඩිලා ඉන්නවා මනෝවෛද්‍ය සායනයේදී. මේ දුව පෙනුමට බොහොම ලස්සන කෙනෙක්. මේ දුව ඇවිල්ලා කියන මං හිතුවා දැන් මේ මොකක් හරි ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා වෙන්නේ නැති පිරිමි ළමයි ගොඩක් පස්සෙන් එන හින්දා gedara කරදර ඇති මොකක් හරි එහෙම ප්‍රශ්නයක් කතා කරන්න ඇවිල්ලා කියලා. මේ ළමයා ටිකක් කෙට්ටුයි ටිකක් ඇදිලා ගිහිල්ලා වගේ මෙයා ඇවිල්ලා කියනවා බලන්න ડોක්ටර් අංකල් මං හරි මහතයිනි මම හරි මහතයි මට කෙට්ටු වෙන්න ඕනේ මේ අම්මයි තාත්තයි කෙට්ටු වෙන්න දෙන්නේ නැණි අම්මා කියනවා උදේට බත් කන්න දවල්ට බත් කන්න තාත්තට හරි දුකයි මම කෑවේ නැති වුනහම මේ ඒගොල්ලෝ කියන්නේම මට හොඳට කාලා මහත් වෙන්න කියලා හැබැයි මට නම් මාව මහත් වෙලා හොඳටම වැඩි මට නම් ඕනේ කෙට්ටු වෙන්න එතකොට දැන් මේ බැලූ බැලමට කෙට්ටු කෙනෙක් සිහින් සිරුරක් තියෙන කෙනෙක් ඇවිල්ලා කියනවා මම හරි මහතයි මට තව කෙට්ටු වෙන්න ඕනේ කියලා. එතකොට මේ දෙමෝපියන්ගේ ඇස් දෙක දිහා බලපුවාම ඒගොල්ලන්ට මේක අදාහ ගන්න බෑ. ඒගොල්ලන්ට පේන්නේ තමන්ගේ දුව ලස්සන්ට ඉඳලා කන්න බොන එක සීමා කරලා දැන් කෙට්ටු වෙලා දැන් එයා කියනවා මේ කෙට්ටු වුණාටත් පස්සේ තවත් කෙට්ටු වෙන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම කෙට්ටු එක්කෙනෙක් කෙට්ටුකම මේ බර බැනලා පෙනෙද්දි තවත් කෙට්ටු වෙන්න ඕනේ කියලා කියන එක අපි කියනවා මේ ඇනොරෙක්සියා නර්වෝසා තත්ත්වය නැත්නම් මේ ඊටින් ඩිසෝඩර් තත්ත්වයක් කියලා. මේ ඇනොරෙක්සියා නර්වෝසා කියලා කියන්නේ අපිටම අපි කෙට්ටු වුණත් අපේ කෙට්ටු බව පේන්නේ නැතුව අපේ හිතේ මායාවකින් අපි මහතයි කියලා පේන එක අපි කියනවා ඒකට ඇනොරෙක්සියා නර්වෝසා තත්ත්වය කියලා. ඒතර මේ මනෝවෛද්‍ය විද්‍යාවේ මෙවැනි ආකාරයට අපිට ලස්සන කරදර වෙන වෙලාවල් ගොඩක් තියෙනවා. තවත් මනෝවෛද්‍ය විද්‍යාවේ යෝන්නාගේ ලස්සන නැති වෙන වෙලාවක් තමයි හිතේ මේ විෂාදයේ තත්වයක් ඇති වෙන එක. සමහරක් වෙලාවට ගුරුතුමිය කියනවා ડોක්ටර් බලන්න අපේ පන්තියේ බොහොම ප්‍රියමනාප ලස්සන හිනාවක් තියෙන පුතෙක් හිටියා.
අපේ පන්තියේ හිටියා බොහොම දීප්තිමත් ඇස් තියෙන බොහොම දක්ෂ දියණියක් හිටියා. මේ ළඟදී ඉඳලා එයා අපේ මූණ බලන්නේ හිමින් කතා කරන්නේ අහක බලාගෙන කතා කරනවා. මූණේ කිසි එළියක් නැහැ. එතකොට මේ එයා වෙනද වගේ පාඩම් වැඩවලට ලකුණු ගන්නෑ. එතකොට අපේ හිතේ හිස් බවක් නැත්තම් ඩිප්‍රෙෂන් එකක් විෂාදයක් තියෙනකොටත් අපේ මූණේ තියෙන ඉරියව් නැත්තම් අපේ මූණේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය ටිකක් හෙමෙන් සිදුවෙන හින්දා අපේ අර ප්‍රියමනාප හිනාව නැති වෙලා යනවා. අපේ දන්ත ශල්ල වෛද්‍යතුමා කිව්ව විදිහට හිනාව කියන එක අපේ ලස්සනව ගොඩක් වැදගත් දෙයක්. හැබැයි අපි ඩිප්‍රෙස් වුණාම අපේ විෂාදය තියෙනකොට අපේ ඒ මූණේ තියෙන ලස්සන නැති වෙලා යනවා. ඉතින් මේ යෝන් අය සමහරක් වෙලාවට ලස්සන පස්සේ හඹාගෙන ගියාට ඒ ලස්සන හින්දා තෝරා ගැනීම කරාට ගොඩක් වෙලාවට යෝන් වියේදී හිතනවා ලස්සනයි කියන්නේ බුද්ධිමත්. ලස්සනයි කියන්නේ හොඳයි කියලා. හැබැයි දිගු කාලීනව ආශ්‍රය කරපුවම තමයි අපිට තේරෙන්නේ හැම වෙලේම එහෙම නෑ කියලා. ලස්සනයි කියන සමහර මිනිසුන්ගේ වැඩ කැතයිනේ. සමහරුන්ගේ මම කියන්නේ හැමෝම නෙමෙයි. ලස්සනක් තියෙන ලස්සනට වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම ගොක් ලස්සනයි ඉන්නවා කැත වැඩ කරන අය. ඒකත් අපි මතක් කරනවා මේ මාධ්‍යත් මේ ජනමාධ්‍යත් බොහොම දියුණුයි. අද තියෙන ජනමාධ්‍ය ලෝකේ නෙමෙයි අනාගතේ තියෙන්නේ මේ ලස්සන පිළිබඳව සමාජගත කරලා තියෙන මත හරියද? දැන් අපි ශරීරයක් ඝාතනයක් හෝ කුමක් හෝ නිසා මලසිරුරක් තියෙනවා කාන්තාවගේ. ඒ කාන්තාවගේ මූණ දිහා බලන්නේ නැමෙ රූමත් කාන්තාවක් කියලා තමයි අපි දාන්නේ. ඒ කියන්නේ ඒ කාන්තාව රූමත්ද නැද්ද ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ලියන්නේ හෝ අපි මාධ්‍ය රූපවාහිනිය දාන රූමත් කාන්තාවක් තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒ මට්ටම දක්වා අපි මේ මාධ්‍ය ඇවිල්ලා තියෙනවා. ආයුර්වේද වෛද්‍යතුමා මට අර හසන්ත කිව්වනේ අර මේ මූණේ තියෙන ලස්සන හිතේ නැහැ කියලා මට ඒකට පරණ ශ්ලෝකයක් මතක් වුණා මම කියලා ඉන්නම්. මොකද අපේ පැරණි මේවා දැනන් හිටියේ එකයි. ඒකේ තියෙන්නේ මුඛං පద్ම දලාකාරං වාචා චන්දන සීතලම් මදු තිෂ්ඨති ජීවාග්‍රේ හෘදේතු හලාහලම්. මුඛං පద్ම දලාකාරං කියන්නේ මූණ හරියට නෙළුමක් වගේ. නෙළුම් පෙති විකසිත වෙලා වගේ මූණ ලස්සනයි. වාචා චන්දන සීතලම් වචන හරියට සුදු හඳුන් වගේ බොහොම සිසිලසයි. අහන් ඉන්න ආසයි. මදු තිෂ්ඨති ජීවාග්‍රේ දිවාග මීපැණි මීපැණි පිරනවා. ඒ කියන්නේ එච්චර මිහිරි. හැබැයි හෘදේතු හලාහලම් හෘදේ නැත්නම් හිතේ හලාහල විස. දැන් මේ අර ඔය කියපු කතාවට බොහොම ගැළපෙනවා. දැන් අපිට දැන් මේ රූපේ සම්බන්ධයෙන් තියෙන මේ අර මහාචාර්යතුමා කියපු මේ වරදවා වටහා ගැනීම එහෙම නැත්නම් මේ අපි තුල ඇති වෙලා තියෙන මායාව වැඩියෙන් තීව්‍ර කරනවා මාධ්‍ය. මාධ්‍ය කියලා කියන්නේ මේ අපිට පේන රූපවාහිනී මාධ්‍යයට අමතරව අපේ අතේ තියෙන මාධ්‍ය. මේ අපේ අල්ලේ ගෙනියන්න පුළුවන් අතේ මිටමොලවන් ගෙනියන මාධ්‍යයක් තියෙනවනේ. දැන් අපි බොහොම කුඩා ප්‍රමාණයේ අඟල් කීපයක තිරයක මැවෙන මාධ්‍යයක් තියෙනවා. දැන් මේ මාධ්‍ය ඇතුලේ අපි හැම කෙනෙකුටම තියෙනවා අපි හිතෙන් මවාගත්ත කිසියම් ප්‍රතිරූපයක්. මේ ප්‍රතිරූපය අපි එක්තරා විදිහකට ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කිරීම විවිධ අවස්ථාවල සමාජ මාධ්‍යවල විවිධ විදිහට තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි මූණු පොත ගත්තොත් මේකේ අපි හැම කෙනෙකුටම තියෙන ප්‍රොෆයිල් පික්චර් කියලා එකක් තියෙනවා. එතකොට මේක අපි ප්‍රකාශන මාධ්‍යයක්. දැන් මේ මෑතකදී ආපු එක ප්‍රවණතාවයක් තමයි AI හරහා අපේ රූපය අපිට පුළුවන් ඉතාමත්ම තීව්‍ර විදියට වෙනස් කරන්න. දැන් මේක අපි බැලුවොත් අපි ඇත්තටම සමීක්ෂණයක් කරලා බැලුවොත් මේක ඇත්තටම මම දන්නේ සමීක්ෂණයක් කරලා තියෙනවා අපේ රටේ සමාජ මනෝවිද්‍යාඥයෝ කී දෙනෙක් මේ කියන රැල්ලේට ගොදුරු වෙලා තියෙනවද? ඒ කියන්නේ තමන්ගේ රූපය ගැන අසතුටින් එහෙම නැත්නම් තමන්ගේ රූපය ගැන නොසෑහීම් සෑහීමකටපත් නොවීම නිසා මේ වෙනස් කිරීම උත්සාහ කරනවාද? දැන් ඕක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර දුරට අපේ තියෙන පෙනුම ගැන සෑහීමකටපත් වෙනවද? ඒ කියන්නේ අපිව අනිත් කෙනා දකින ආකාරය ගැන අපි සෑහීමකටපත් වෙනවද? ඕක දැන් තියෙන ප්‍රශ්නේ.
ඒ නිසා තමයි අපි මුගක් වෙලාවට අපි වෙනස් කිරීම සඳහා උත්සාහ කරන්නේ. ඒ වෙනස් කිරීම අපිට කරන්න පුළුවන් ඔය කියන තාක්ෂණය ඔස්සේ සංස්කරණ ඇප් තියෙන ඕනතරම් අපේ අපිට වෙනස් කිරීම සඳහා මොකද අපි දන්නවා සමහර ඒ ඡායාරූප දැක්කාම අපිට පේනවා ඒවා බොහොම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දාන භෞතිකව දාන මේකප් එකට වඩා තාක්ෂණික වශයෙන් දාන මේකප් එකක් වගේ ඉතාමත්ම තීව්‍ර විදිහට රූපේ වෙනස් කරනවා. එතකොට මේ රූප වෙනස් කිරීම හරහා එක එක අයව ග්‍රහණයට ලක් කරගන්න අවස්ථා තියෙනවා. එතකොට සමාජ මාධ්‍ය ඇතුලේ මේවා නිසා ඇතිවෙන ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි දන්නේ නැහැ ගිනුම තියෙන්නේ කාන්තාවකටද නැත්නම් පුරුෂයෙකුටද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් තරුණියකටද එහෙම නැත්නම් වයසක කෙනෙකුටද කියලා අපි දන්නේ නැහැ. මොකද අර අර රූපය හරහා තමයි මේ ගණදුනු සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා අපි එක පැත්තකින් අපි පෙනුම සම්බන්ධයෙන් රැවටීමනවා අනිත් පැත්තෙන් අපි රැවටීමට ලක් කරන අතරේ අපිත් කිසියම් තව කෙනෙක්ව රවට්ටනවා. මොකද අපි පෙනුම වෙනස් කිරීම ඊළඟ කාරණේ තමයි මේකත් මං හිතන්නේ මහාචාර්යතුමාම විස්තර කරාවි මම මේ නිකන් ආරම්භයක් ලබලා දෙන්නේ අර කිව්ව නිසාර සමහර ඩිසෝඩර්ස් ගැන අපි රූපය සම්බන්ධයෙන් අසීමාන්තික ලෙස බැඳෙනවා නම් ඒ ගැන අපි වැඩි කාලයක් ගත කරමින් තමන්ගේ රූපය සම්බන්ධයෙන් තමන්ම බැඳීම අපි කියනවා නාසිසම් කියලා. ඒ කියන්නේ ඒක පැරණි ග්‍රීක කතාවක් එක්ක සම්බන්ධයි. නමුත් මේක පසු කාලයකදී මේක පාලණයෙන් තොරව ගියොත් ඒක පෞරුෂාබාධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරව අපි දන්නවා අද අපේ සමාජයේ බොහෝ සෙයින්ම මේ වගේ අර ගැටලුකාරී මනෝභාවයන්ට ගොදුරු වෙලා තියෙනවා. දැන් මේක මම විශේෂයෙන්ම කියන්නේ අපි බැලූ බැල්මට සමාජ මාධ්‍ය තුළ මේක හඳුනා ගන්න පුළුවන්. ඒ සමාජ මාධ්‍ය තුළ හඳුනා ගැනීමේ විශේෂ අවස්ථාවක් තමයි අපි සමහරවිට අපේ තිබෙන සමහර වෙලාවට අපේ ගිනුම අවදානමට ලක් කරලා සමහර අවස්ථාවලදී සමහර දේවල් වලට පෙළඹෙනවා. මොකද ඒ අපේ තියෙන මානසික ආශාව දන්න නිසා සමහර පුද්ගලයෝ එක එක විදිහේ දේවල් හරහා අපේ ගිනුමට රිංගන්න ඒගොල්ලෝ එක එක හඳුන්වලා දෙනවා. ඒතකොට අපි මොකද කරන්නේ මේවා පාවිච්චි කරලා විවිධ ආකාරයෙන් මේ වෙනස් يعني වෙනස් ස්වරූපයක් මේ දැන් තියෙන ස්වරූපය අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි නව පෙනුමක් ලබා දීලා අපි සමාජයට මේක එක්ස්ප්‍රෙස් කරනවා. එහෙම නැත්නම් ප්‍රකාශයටපත් කරනවා. දැන් මේක තමයි මම හිතන්නේ අද සමාජයේ මේ රූපය ගැන අපිට ඇති කරලා තියෙන අර වාණිජමය පරමාර්ථ හරහා ඇති කරලා තියෙන බලපෑම නිසා තමයි අපි ඒකේ ගොදුරක් වෙලා ඒ හැසිරීම් වලට යන්නේ. ඉතින් ඒ හැසිරීම් කවදා හරි අපි නොහිතන විදිහේ අවප්‍රමාණික හැසිරීම් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිකාර ගන්න මට්ටමට එන්න ඉඩ තියෙනවා. අපි ලස්සන ගැන කතා කරනවා. ලස්සන මේ මිනිස්සුන්ට විතරක් තියෙන එක නෙමෙයිනේ. සත්ත්ව ලෝකේ කොච්චර ලස්සන සත්තු ඉන්නවද? සෝබාධම පරිසරය මොනතරම් ලස්සනද? ඈ දැන් ওই පහුගිය දවස්වල මම මේ රට වටේම ගිය අටපට්ටමේ වෙන රට වට යන අටපට්ටම ගිර ලංකාවේ තියෙන ලස්සනම තැන් වලට යනවා දකින්න පුදුම හිතෙනවා පුදුම ආදරයක් ඇති වෙනවා රට ගැන අපේ රට මොනතරම් ලස්සන රටක්ද කියලා මේ ලස්සන මිනිසුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි තමයි ලස්සන නැති කරන්නේත් මිනිසු තමයි ඒකත් කියන්න එපා ලස්සන නැති කරන්නේ කවුද කියලා තමයි අහන්න ඕනේ හොඳයි ලස්සන ගැන අපිට තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා විශේෂයෙන්ම වෛද්‍යතුමිය කතා කරන්න කලින් මට අවශ්‍යද පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පරිමිති කීපයක් සඳහා සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි අපනවත දොර මඩලාව සමග ලස්සන ගැනයි කතා කරන විශේෂ රජතුමිය මිනිස්සු වුණාම ලස්සනට ප්‍රියමනාප ලෙස ප්‍රසන්නව ජීවත් වෙනවන හොඳයි කාන්තාවොත් එහෙම තමයි හඩු පෙරාගෙන ඕටුනාගෙන කුණු ඇඳුම් ඇඳගෙන ගෙවල් අතුපතු ගන්නෙත් නැතුව ඒ උදේ නැගිට්ට ගමන් ඉන්නවනම්
ඇති ලස්සනකුත් නැහැ ප්‍රසන්නතාවයකුත් නැහැ ඒක මිනිසුද කියලා හිතෙන මට්ටමේ තියෙනවා සමහරුනේ ජීවිතය අතහැරලා එහෙම ඒක ගැනද අපි මේ කතා කරන්න කියලා කියන්න ඕනේ ලස්සන කියන්නේ මොකද්ද ප්‍රියමනාපව ප්‍රසන්නව පිරිසුදුව ජීවත් වීම කියන්නේ මොකද්ද කියලාත් අපි පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ විසද්වයිතුමී ඔව් ඇතර මහසාන්ත අපි ඔබ කිව්වා වගේ අපි ලස්සනට පිරිසුදුව නිරෝගීව ඉන්න ඕනේ ඉතින් ඒ ඒක ඇත්තටම අපේ චර්යාවේ වැදගත් පාට් මේ අංගයක් වෙනවා මොකද කෙනෙක් දිහාම බැලුවාම ඒ ආකර්ෂණීය ගතියක් එනකොට සාමාන්‍ය මානසික වෛද්‍ය විද්‍යාව අනුව වුණත් මං හිතන්නේ එතෙන්දී අර කිව්වා වගේ එතන බැඳීමක් ඇති වෙනවා ඉතින් මේකෙදී ප්‍රශ්න තියෙන්නේ අපි මේ ලස්සන ගැන වැඩිපුර හිතනවාද ඒ කියන්නේ අපේ අනිත් දේවල් වලට ඒක ප්‍රශ්නයක් ඇති වෙන විදිහට සමහර වෙලාවට ශරීර සෞඛ්‍යයට ප්‍රශ්නයක් ඇති වෙන විදිහට අපි මේ ලස්සන එහෙම නැත්නම් පෙනුම ගැන වැඩිපුර හිතනවාද කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ සමාජයේ තුලින්මයි. මොකද සමහර වෙලාවට අපි දකිනවා දැන් අපේ ගාවට අරන් එනවා කුඩා ළමුන් සමහර වෙලාවට මාස 3ක වගේ ළමුන් ගෙනල්ලා අහනවා මේ ළමයව සුදු කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක දෙමව්පියන්ගෙන් කරන දෙයක්. ඊළඟට සමහර වෙලාවට අපි දකිනවා ගර්භිණී අවස්ථාවල ඉන්න කාන්තාවන් සමහර බෙහෙත් වර්ග බොනවා ලැබෙන්න ඉන්න බබා සුදු වෙන්න කියලා. ඉතින් අන්නේ ඒ වගේ එක අන්තයකට යනවද කියන එක තමයි මෙහිදී අපි ඇත්තටම ගැටලුවක් කරගන්න ඕනේ. එහෙම නැතුව ඇත්තටම ගත්තොත් කෙනෙක් ලස්සනට ඉන්න ඕන, නිරෝගීව ඉන්න ඕන, පිරිසිදුව ඉන්න ඕන. ඒ වගේම තමයි අද වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි. ඉතින් එතකොට කෙනෙක්ට ලස්සන වෙන්න තමන්ගේ සම එහෙමත් නැත්නම් පෙනුම දියුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒව නිසා මානසික පීඩාවටපත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ගොඩක් වෙලාවට එහෙම දේවල් නිසා සමහර වෙලාවට දැන් අපි හිතමු දැන් තරුණ ළමෙක් ගත්තොත් කුරුලෑ තියෙනවා නම් ඒ ළමයාට ඒක ගැන එයා මානසික පීඩාවටපත් වෙලා සමහර වෙලාවට පාසල් වැඩ කටයුතු පවා අතපසු කරගන්න තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ වගේ තත්ත්වවලට යන්න අවශ්‍ය නැහැ. ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම මේ පෙනුම සහ ලස්සන ගැන කතා කරනකොට මම තවත් පැත්තක් කියන්නම්. සමහර වෙලාවට කෙනෙක්ගේ ප්‍රශ්නේ මම ලස්සන නෑ මම කළු වෙලා එහෙම නැත්නම් මගේ කළු පැල්ලම් ඇවිල්ලා මගේ කොණ්ඩ යනවා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ඒක අපිට බාහිරව බැලුවාම හිතෙන්නේ ඕ මේක මෙයා මේ පෙනුම ගැන ගොඩක් හිතනවා ලස්සන වෙන්න හිතනවා එහෙම කියලා නමුත් මේක ඇති වෙන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් ඉතින් මේක සමහර වෙලාවට හෝමෝන ආශ්‍රිත ගැටලුවක් වෙන්න පුළුවන් වෙනත් ගන්න ඖෂධයක් නිසා වෙන්න පුළුවන් තවත් සමහර වෙලාවට ඇත්තටම පිළිකා තත්ත්වයක් වගේ දේවල් වලදී එහෙම කළු වීමක් ඇති වෙන ඉතින් අනේ වගේ සමහර වෙලාවට ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන ගැටලු නිසා වුණත් මේ වගේ දේවල් එන්න ඕන පුළුවන්. ඉතින් ඒක හින්දා ඇත්තටම තමන් ලස්සන වීම, පෙනුම ලස්සනට තියා ගැනීම මේ හැමදේම මං හිතන්නේ අපේ ජීවිතේට අවශ්‍ය දේවල් තමයි. නමුත් ඒක ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඕනවට වැඩි ඒවා පස්සේ ගිහිල්ලා ඊට පස්සේ ඒවෙන් මානසික පීඩාවල් ඇති කර ගැනීම සමහරලාට අනවශ්‍ය ලෙස වේදන් කර ගැනීම ඒ වගේ දේවල් සහ ශරීරයට ඒ කරන දේවල් වලින් තමන්ගේ ශරීර සෞඛ්‍යයට හානි කර ගැනීම. ඉතින් ඒක ඇත්තටම අපි ගොඩක් දකිනවා. විශේෂයෙන්ම මේ හැම සුදු වෙන්න. මොකද ඇත්තටම මම හිතන්නේ ගොඩක්ම ලස්සන ගැන කියනකොට ලංකාවේ තියෙන මේ හැම සමගත්ත සුදු වෙන්න ඕන කියන එක ගැන. ඉතින් ඒ හැම සුදු වෙන්න කියලා වෙළඳපොලෙන් ගන්න ආලේපන සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකේ දැකලා වෙන්න පුළුවන් නැත්නම් යාළුවෙක්ගෙන් ගන්න පුළුවන් කිසිම ප්‍රමිතියක් නැති ආලේපන පාවිච්චි කරනකොට ඒගොල්ලන්ගේ හැමේ ඇතිවන සමහර දේවල් ඇත්තටම ස්ථිර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒවා ඊට පස්සේ වෙනස් කරන්නත් බෑ. ඒ වගේම තමයි සමහර වෙලාවට ශරීර අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න මේ විදිහට තමන්ගේ ශරීර සෞඛ්‍යයට හානි කරගන්නේ නැතුව ඔබ කිව්වා වගේ ඇත්තටම කෙනෙක් ලස්සනට තමන්ගේ පෙනුම ලස්සනට තියාගන්න එක ඒක ඉතින් ඇත්තටම අපේ ජීවිතයට වැදගත් දෙයක් කියලාත් කියන්න පුළුවන්. ඔය සමහර අය නාන්නේ නෑනේ. ඒ නාන්නේ කියන්නේ නානවා සුමාන එකට සැරේ සුමාන දෙකට සැරේ ඒ ලස්සනයි නාන එකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා මට අහන්න හිතුනේ. දැන් සමහරු නිතර නානවා. සමහරු නාන සමහරු නාන්න ගියාම අතුල්ලනවා කියන බස ගාලා අතුල්ලනවා අපට ඒවා මේවා ගල් හොයාගෙන අතුල්ලනවා අතුල්ලන්න වෙනවා තියෙන දැන් මේවත් එක්ක හැමේ නිරෝගීතාවය සහ හැමේ ලස්සන මේවට බල නැමයි මේ ලස්සනයි අතරින් සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා විද්‍යාත්මකව වටිනවා
ඇත්තටම දැන් සම පිරිසිදුව තබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් දැන් සම ගැන කතා කරනකොට ඇත්තටම සම ලස්සනට තියා ගන්නවා කියලා කියන්නේ අපි ගොඩක් වැඩිපුර දේවල් කරනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ දැන් ඔබ කිව්වා වගේ අර අතුල්දලා දැන් හැම සමහර වෙලාවට ගල් පවත් පාවිච්චි කරලා අතුල්ලීමක් කරන්න පුළුවන් කුණු යන්න කියලා. ඉතින් ඒ වගේ වෙනකොට සමේ තියෙන සාමාන්‍ය සෛලතර ඒ වගේම සමට අවශ්‍ය වෙන මේද වර්ග ඒ වගේ දේවල් උත් සමෙන් අයින් වෙලා යනවා. ඉතින් එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් සම ඒ කියන්නේ නෑම සතියේ දෙතුන් වතාවක් අනිවාර්යයෙන්ම නෑම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ සමට සහ ඉසකෙස් වලට පිරිසුදුව තියාගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් දවසට දෙතුන් වතාවක් මූණ සෝදන්න ඕනේ. එතකොට මූණ සෝදනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ මෘදු සබන් වර්ගයක්. එහෙම නැත්නම් සේදුම් කාරකයක් භාවිත කරන්න කියලා. මොකද සමේ තියෙනවා pH එකක්. ඒක ආම්ලික pH එකක්. ඉතින් ඒකට ගැළපෙන විදිහේ දෙයක් භාවිත කරන එක තමයි හොඳ වෙන්නේ. ඒ වගේම තමයි ආලේපන කරන දේවල්. ඒ කියන්නේ අතරින් දකින්න එකක් මේ පැත්තෙන් දකින්න එකක් හැම දෙයක්ම අරගෙන ගානකට ගානකොට ඇත්තටම සමේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන දේවල් නැති වෙලා යනවා. ඉතින් එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි ඒ සමසේදීමෙන් පස්සේ සමේ තෙතමනේ තියාගන්න අවශ්‍ය මොයිස්චරයිස් එකක් වගේ ආලේපනයක් එහෙමත් නැත්නම් වයසට යනවා නම් ඒ ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඕනවට වඩා දේවල් ගන්නකොට ඇත්තටම අපි දකින්නේ සම ලස්සන වෙනවා වෙනුවට ඒකෙන් වඩා හානි වෙන පැත්තට තමයි බර වෙන්නේ. සමහර අය හිතන ලෙලියන්ඩ අතුල්ලන්න ඕන. ඒ කියන්නේ නාන එකත් හරියට ඇඟට දැනෙන්න නාන්න ඕනයි කියලා. අවුච් එකේ අතුල්ලලා ඉන්න. දැන් ඉස්සර අපේ අතුල්ලන්න සමහර දේවල් තියාගෙන හිටියේ නේද ඔය වැටකොළු කොහොව අරෝ මේ ඔය තියා. තිබුණා මේ උඟක් නාන ඔය පොටු පොලවල් තිබුණා ගහකුත් තිබුණා. පිට අතුල්ලන්න එහෙම ඒ අතමන්ට අතුල්ල ගන්න බැරි තැන් අතුල්ල ගන්න. හැබැයි ඒ සමේ සම ඒ අතුල්ලනකොට ඒකට වැටකොළු කොහොව වගේ දේවල් පාවිච්චි කිරීම එච්චර ගැටලුවක් නැහැ. මොකද ඒවා ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අර ගල් වලින් කරන එකත් ඒ ගල් සමහරලාට සුමුදු වෙලා තියෙන්නේ මෘදු වෙලා තියෙන්නේ ඔය පැරණි කාලේ තිබුණ කුරුඳු වැල කියලා ඒ අපේ ඔය ත්‍රිපිටකයේ තියෙන ඒ හාමුදුරුන්ට අනුදැන වදාරලා තියෙන බුදුන් වහන්සේ මේ ඒ කුරුඳු වැල පාවිච්චි කිරීම කළේ ඇට වර්ග කීපයක් එකට එකතු කරලා වැලක් වගේ හදාගෙන ඒකෙන් තමයි සම ඇතිල්ලීම කරන්නේ. හැබැයි ඒකේ තව මම හිතනවා වෙන වෙන ප්‍රතිලාභ තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය කුණු ඇරීමට වඩා එතන සාමාන්‍ය සම්බාහනයක් ඒ වගේම යම් ආකාරයක රුධිරයක වහණයට පහසු කිරීමක් වගේ දේවලුත් වෙන්න පුළුවන්. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ ඒ කාලේ ඔය ඒ වගේ දේවල් භාවිතා කරේ හොඳට වැඩපළ කරන මහන්සි වෙන එතකොට පස් එක්ක මඩ එක්ක ගැටෙන ඒ වගේ කුණු ඇඟට වැදෙන. එතකොට ඒගොල්ලන් සම පිරිසුදු කරන්නේ අම්මා ආකාරයක ආයාසයක් ගන්න ඕන මොන හරි විදියකට. දැන් මේ විදියට සාමාන්‍යයෙන් සම සිනිදුව තබා ගන්න අයට හැමදාම එහෙම ඇතිල්ලීම කියන එක වෛද්‍යචාරිතුමේ කිව්වා වගේ මං හිතන්නේ ඒක ඇත්තම හොඳ දෙයක් කියලා. දැන් අලිය ඇතුණා වණ්ඩේ වෙන පොල් එළියෙම ගන්නවා බස වස ගාලා දැන් දාලා දුන්නේ නමුත් මිනිසු සමහර අය ද කාන්තා සමහර බර බර ගාලා සමහර ඒවා දාලා අතුල්ලනවාද කියලා හිතරන එක නිරෝගීකමට සමේ වැඩියෙන් අතුල්ලන්න ගිහිල්ලා තියෙන ලස්සනත් ඇති. ඒ කියන්නේ පැහැය මතු කරන්න අර අපේ අදහසක් තියෙනනේ මේ පැහැය අඳුරු නම් ඒක ලා පැහැය කරන්න ඕනේ කියලා සමහරට හිතනවත් දන්නේ නැනේ ලා පැහැය යටයි තියෙන්නේ මේක මතු කරලා ගන්න ඕනේ කියලා. මට ඒක අහන්න හිතුන ප්‍රශ්නේ වතුර. දැන් නාන බොන වතුර ලස්සනත් එක්ක තියෙනවද සම්බන්ධය? ඇත්තටම වතුරට කියන දැන් ගොඩක් අය හිතනවා සම ලස්සන වෙන්න වතුර බොන්න කියන එක. ඉතින් ඒක වෛද්‍ය විද්‍යාත්මකව මේ දෙකේ ලොකු සම්බන්ධයක් සොයාගෙන නැහැ. නමුත් අපි හිතමු දැන් හැමේ විජලන තත්ත්වය කියන්නේ ශරීරයේ විජලන තත්ත්වයක් ඇති වුණොත් එතෙන්දී සම රැලි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇත්තටම වඩා වැදගත් වෙන්නේ සමට දැන් අපි කතා කරා සම ලස්සනට තියාගෙන මොනවද පිටින් කරන්න පුළුවන් දේවල්. ඉතින් ඊට අමතරව අපි ගන්න ආහාර පාන ඒක ගොඩක් වැදගත් වෙනවා. එහෙදි ඒ කියන්නේ වර්ණවත් එළවලු සහ පළතුරු පාවිච්චි කිරීම. ඒ කියන්නේ මොනවද උදාහරණ ඇටියට? ඒ කියන්නේ තක්කාලේ ඊළඟට ඒ වගේ ඒ කියන්නේ පාට එළවලු ඒ කියන්නේ විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් බහුල ආහාර වර්ග භාවිතා කරනවා කියන එක. ඒ වගේම තමයි මානසික ඒ කියන්නේ ආතතියකින් තොරවීම ව්‍යායාම කිරීම දුම්පානය නොකිරීම සහ හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීම. මෙන්න මේ ජාති ටික ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා අපි ලස්සන සමක් තියාගන්න
කරන්න ඕන දේවල් විදියට මොකද විශේෂයෙන්ම සමක ආසන්නව ගොඩක් හිරුවෙලිය වැටෙන රටක ඉන්න අපිට අපේ සම හිරුවෙලිය ආරක්ෂා කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඔය ලස්සන්ට ඉන්නවා කියන දට්ටිකේමත් හොඳට මැදලා ඉන්න ඕන නේද වෛද්‍යතුමා? සමහරු දත්තුත් මදින්නේ නැහැ කියනවනේ හරියට. හසන්ත මේ දැන් අපි කතා කරගෙන ආවේ ඇත්තරම දැන් ඔය ලස්සන වෙන්න නම් මගේ සංකල්පය තමයි මේ වෛද්‍යතුමිය කිව්වා වගේ පළවෙනි දේ පිරිසිදු වෙන්න. කාට හරි ඕන නම් ලස්සන වෙන්න මොකද්ද වෙන්න ඕනේ කියලා මගේ අදහස් තමයි පළවෙනිම දේ තමයි පිරිසිදු වීම. කොණ්ඩ රැවුල් කපාගෙන පිළිවෙලකට නියපොතු කපාගෙන ඒ වාගේ සහ අපේ හැමට වැදගත් වෙන මෙතුමිය පැහැදිලි කරා ඇන්ටි ඔක්සිඩන්ට්. ඒ කියන්නේ අපේ අපේ ඇඟ ඇතුලේ තියෙන විස රසායනික ද්‍රව්‍ය ගිහිල්ලා ඒ ඇන්ටි ඔක්සිඩන්ට් මගින් න්‍යූට්‍රලයිස් කරනවා නැත්තම් මේ ඒක විස බව අඩු කරනවා. ඒ ඒ වාගේ දේවල් වලින් වයස එහෙම අඩු වෙනවා. හැබැයි ඔය ටික කරගෙන ජීවිතේ ලස්සන වෙන ටික කරගන්න. හැබැයි වසන්ත මම අද කියනවා තමන්ට ඇත්තටම ලස්සන වෙන්න ඕන නම් මම කියන ප්‍රපංචයක් තියෙනවා. අංක 1 ජීවිතේ තමන් කරන රැකියාව සාධාරණව රැකියාව කරන්න. කිසිම කාගේවත් මුදලක් කාගේවත් මුදලක් තමන්ගේ දහඩිය බිඳු කඳුළු වලින් හැර ගන්න යන්න එපා. මම මේ කියන්නේ මේ මේ කරුණු ටික මතක තියාගන්න ලස්සන වෙන්න ඕන නම්. එතකොට තමන්ට gedara ගියාම තමන්ගේ හදවත ඇතුලෙන් තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලෙන් තමන් ලස්සනයි. කාටවත් කාගෙන්වත් වචනයක් අහන්න ඕනේ නැහැ. අංක 2 තමන් ආගමික දර්ශනයක් තියාගන්න. තමන්ට ඒ තමන්ගේ ජීවිතේ හැම ආගමකම හසන්ත හොඳ දේවල් කතා කරනවා. ඔබ මේක කතා කරලා ඇති. නමුත් හැම ආගමකම බුද්ධ දර්ශනේ මම බුද්ධාගමේ බුද්ධ දර්ශනේ තියාගෙන මම ක්‍රිස්තු දර්ශනේ ඉස්ලාමීය දර්ශනේ ගොඩක් දේවල්. ඉස්ලාම් ආගමේ කියනවා හසන්ත තමන්ගේ සේවාදායකයාගේ දහඩිය බිඳ වියලෙන්නට පෙර ඔහුගේ වේතනේ ලබා දෙන්න. අපිට අපි ක්‍රිස්තු ධර්මයේ අපි මේ ධර්මය අපිට පිළිගන්න ඕනේ නැද්ද? ඒ වාගේ හැම ධර්මයකම හැම පූජකයන් කතා කරපු හැමදේම තමන් තුළට ඉගෙන ගන්න හොඳ දේවල්. කතා ගත්තාම අපට අනිත් මිනිසුන්ගේ වටිනාකම් අනිත් ආගම් දහම් වල වටිනාකම් වෙනවා. දෙවනි කරුණ මම ටිකක් ඉක්මනට කියන්නම්. තුන්වෙනි එක තමන් සෝබා දහමට ආදරය කරන්න. සෝබා දහමට ආදරය කරන්න සෝබා දහමට ආදරය කරපුවම සන්ත හරිම සංවේදී මිනිස්සු වඩ. දැන් මම දැකලා තියෙනවා හසන්තුණත් හැම සෝබා දහම හොයාගෙන යනවා. මොකද මේ ජීවිතයේ සෝබා දහම එක්ක ආදරය කරපුවම සන්ත සෝබා දහම අපට පෙරලා ආදරය කරනවා. කිසිම දවසක සෝබා දහම අපට අගෞරවයක් කරන්නේ ගහක් කඩාගෙන වැටෙන්න තියෙනවා නම් හසන්ත අපි සෝබා දහමට ආදරේ නම් අපි ඉතුරු කරලා ගහ කඩන්නට ඒ සබාධාමේ ධර්මතාවයේ මං හරිම ආසයි. ඒ නිසාම අපට සබාධාම දීලා තියෙන හසන්ත මේ ජීවිතේ විඳින්න. අපි මහන්සි වෙලා අපි වනාන්තරයකට යන්නේ අපි ජීවිතේ එක එක අපේ මනස රිලැක්ස් කරගන්න නැත්නම් අපේ මනස නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එකට ඒ සබාධාමට ආදරය කරන්න ගන්න. එතකොට ජීවිතේ ඔයාලා නොහිතන පැත්තක් හිතන්නකෝ. හසන්ත එක කතාවක් තියෙනවා. එක මිනිස්සෙක් ලොකු බිනිමැරුමක් කරලා එක හිරගෙදරකින් තව හිරගෙදරකට අරන් එනවා. හැබැයි යා කරුවල කාමරයකට දාන්න. කරුවල කාමරේ දාලා ඉන්න ගමන් මේ මිනිස්සයා සිදුරක් හදාගෙන එහා කාමරේ ඉන්න කෙනෙක් කතා කරනවා. එයා කියනවා මට කිසි දෙයක් පේන්නේ නැහැ. මට තව ටික දවසයි තියෙන්නේ. මට පුළුවන් නම් එළියේ මොකද්ද වෙන්නේ කියලා කියනවා. කියනවා උදේ පොඩි වැස්සක් වහිනවා. ටීචර්ස්ලා දෙන්නක් දෙන්නේ කුඩේ හිලගෙන යනවා ඉස්කෝලේ යනවා. එයා ඒක විඳිනවා. ඊළඟ දවල් වෙලා කියනවා දැන් මොකද වෙන්නේ? දැන් මෙහෙමයි. හවස දැන් කුරුල්ල ටිකක් පියාඹගෙන යනවා. දැන් මවා ගන්නවා. අරයා කියනවා. ඔහොම කියලා ඊළඟ දවසේ කතා කරාට සද්දයක් නැහැ. බලපුවාම ජේලර් ඇවිල්ලා අනවා කෝවර එහා පැත්තේ. එයා එල්ලලා මැරුවා. ඊට පස්සේ ජේලර්ට මෙයා කියනවා අයියෝ මගේ ජීවිතේ රසම විඳපු කොටසක් මට නැතුව ගියා. ඇයි? නෑ මම ඉන්නකම් එයා මට සෝබා දහමේ ලස්සන කිව්වා. මං ඒකෙන් තමයි දවස් තුනේ ජීවත් වුනේ. එතකොට ජේලර් අහනවා අයියෝ එහෙම කියන්නේ. එයා අන්ධෙක් නේ කියලා. එහා පැත්තේ ඉරුවගෙන එහෙනම්
අර අන්ද මිනිස්සයාටත් පුළුවන් වුණා හිතලා ජීවිතේ අරයට ජීවත් වෙන්න සබා දහම ගැන කියලා දෙන්න. අරයා ඒ දවස් තුනේ ලස්සනට ජීවත් වුණා. ඒ නිසා හසන්ත අනිත් එක තමයි තමන්ට තමන් ආදරය කරන්න තමන්ගේ දෙමව්පියන් තමන්ගේ සහෝදරයන් තමන්ගේ ජීවිතය ගම සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා තාත්තා කැතයි කියලා සමහරට විශ්වවිද්‍යාලයට අරන් ඉන්නේ නැහැ මේ පෙන්වන්න බෑ කැතයි කියලා. ඒ වාගේ තමන්ගේ අම්මා තාත්තා පව අමතක කරන සමාජයක තමන්ට තමන් නැති කරගන්න එපා මේ ලෝකේ අවසානම දේ ඒක. හසන්ත අන්තිමට පුළුවන් නම් ජීවිතයට කලාව එකතු කරගන්න. හිතන්න ඔය පහ තියෙන මිනිස්සෙක් කලාවේ ඔය පහ තියෙන මිනිස්සෙක් පිරිසිදුව ඉන්නවා නම් මම හිතන්නේ හසන්ත මේ මිනිස්සු තමයි ලස්සනම. මට සින්දුවකුත් මතක් වෙනවා මෙයාගේ සින්දුවක් හසන්ත වසන්තේ මල් පොකුරු නෙලා අමරදේව සර්ගේ සින්දුවක් මේකේ තියෙනවා අපේ ජීවිත කාලේ අපි බලාපොරොත්තු වෙනවා අපේ යුවතිය නෑ ඒ කාලේ හම්බෙන්නේ නෑ දැන් අපි ජීවිතේ සැඳෑ සමයට එනවා සැඳෑ සමයට එනකොට අන්න අපට හම්බ වෙනවා ගිම්හානි ඔබ අතැවු මල් එකින් එක පරවි සුළඟේ විසිරුණු මාදුටුවා සුළඟේ විසිරුණු ඒ මල් අතරින් ඔබගේ හද මාදුටුවා එයාට අන්තිමට හම්බ වෙනකොට එයාගේ අතේ තිබුණු මල් එකින් එක එයා අදහස් කරනවා මහගම සේකරයන් හරි සූක්ෂමව මේක කියලා තියෙනවා හසන්ත අර කාන්තාව වයසට ගියා කියලා කියන්නේ නැතුව ඔබගේ අතේ තිබුණු මල් එකින් එක වැහැරිලා ගිහිල්ලා හැබැයි ඔබගේ හද මාදුටුවා එහෙනම් හසන්ත මට කියන්න තියෙන බොහෝ වෙලාවට මේ රූපය කියන එක අපි ලස්සනට තියාගමු හැබැයි ඒ රූපයෙන් ඇතුලේ තියෙන හදවතයි මනසයි එකට එකතු කරගන්න පුළුවන් නම් කාට හරි මතක් කරගන්න පුළුවන් නම් මගේ කරුණු පහසන්ත මෙන්න මේ රාත්‍රිය අපි කියාගලා අපි ළඟ නැති වෙන්න පුළුවන් ඒක එකතු කරගත්තොත් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න සුන්දරම ලස්සනම මිනිසයා. ඔබතුමා හොඳ තැනකට අපේ කතා බහ අරගෙන ආවා. කරදඬු මහත් වෙනකොට උස් මහත් වෙනකොට ළමයින්ට ඔබතුමාව ඒ කතා කරන ඔබතුමාගේ මනෝවිද්‍යාව අදාළ වයස් කාණ්ඩය ගත්තොත් එහෙම සමහර ළමයින්ට මේ අම්මලා කැතයි වගේ ඔබතුමා කීවේ හම රැලි වැටිලා කොණ්ඩේ හැලිලා ඉදිලා දත් වැටිලා ඇස් යට ගිහිල්ලා ඉන්න අම්මව ඉස්කෝලේ එක්ක යන්න සමහර විට අර කිව්වාගේ සරසවියට එක්කගෙන යන ලැජ්ජාවක් තියෙන දරුවෝ ඉන්න පුළුවන් සමහරට එයාට ඇද කරනවා එකට එක්කිනවනේ ඔයා දන්න දෙයක් නැහැ යා මේ ඔයා ඉන්න කටවාගෙන එහෙම කියන ළමයි ඉන්නවා සමහරට මේ වෙලාවෙත් දොරමඩලාව බලාගෙන හැබැයි එකක් මතක තියාගන්න අම්මා කැත වුණේ ඔබ ලස්සන කරන්න කියලා ඔබ ලස්සන වුණේ අම්මා කැත වෙලා අම්මගේ හැම රැලි වැටුනේ දත් වැටුනේ මේ ඔක්කොම වුණේ ඔබ ලස්සන කරන්න කියලා දැන් දුවගේ හැම ටින්ටින් ගාන රබාන වගේ තියෙනවා ඒ ළමයි ඉතින් ඔය යෝන් වියට එනකොට ඉතින් ඈ ඉතින් මගේ හැම හොඳයි ලස්සනයි මේ මේ උද්දාමයටපත් වෙන්න හොඳ නැහැ අර වික්ටර් රත්නායක මහත්තයාගේ ගීතේ තියෙන ජීවිතෙන් ජීවිතයක් දීලා අම්මා මේ වයසට යන්නේ අම්මලා කැත වුණේම දුවලා පුතාලා ලස්සන කරන්න ගිහිල්ලා එහෙනම් ඔය අම්මලා තාත්තලාට තියෙන ආදරේ කවදාවත් අඩු කරගන්න හොඳ නැහැ එයාට ඇද කරන්න හොඳ නැහැ අපහාස කරන්න හොඳ නැහැ කැතයි කියලා හිතන්න හොඳ නැහැ හැමදාම ලස්සනයි අම්මලා මේක මේ දරුවන්ට අපි සමාජයේ ඔබතුමා හරි හොඳ තැනකට ගෙනාවින්ද මම මේක කියන්න හිතුනේ වික්ටර් රත්නායක මහත්තයා අර ගීයේ කියන්නේ ඒකනේ ජීවිතේ දීලා එයා ගෙවෙන්නේ එයා වියපත් වෙන්නේ එයා ගෙවිලා යනවා අපිට ජීවිතේ දීලා අපේ හැම තියෙනවා ටින්ටින් ගන්න හැබැයිකින් උද්දාමයටපත් වෙන්න හොඳ නැහැ ලස්සන ගැනයි අපි කතා කරන්නේ මට අවසන් වෙන පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සදා අප නැවතත් දොරමඩලාව සමග අපට ඇමතුම් කීපයක් තියෙනවා අයිබෝවන් අයිබෝවන් කතා කරන්න ඔබේ හඬ අපට ඇහෙන්නේ නැහැ ඔව් ඔ කතා කරන්න හසන්ත ඔව් කතා කරන්න මම මේ
තියෙනගේ පිළියන්දල මේ මඩම් මේ විද්‍යත් මණ්ඩලෙන් කියවුනා මේ මේ විශේෂයෙන්ම මේ ආගමික පසුබිම මේ ලස්සන වෙන්න මේ ඊටම මේ අවශ්‍යයි කියන එක ඒක මම රටල්රේ අපේ මේ ධර්ම අපේ මේ ත්‍රිවිධ ධර්මයේ තියෙනවා දේවතා සංයුත්තේ අරණ්‍ය සූත්‍රය කියන එකක් ඒකෙන් කෙලින්ම බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දෙවියෙකුට මේ පෞවෙච්ච දේවල් පිළිබඳව ශෝක කිරීම සහ නොලද්දේ පැතීම ඒක අවලක්ෂණ වෙන්න හේතුවක් කියලා ඊළඟට අනිත් එක තමයි දැන් බුදුදහම සම්පූර්ණව අනුගමනය කරන පුද්ගලයාට ලැබෙන මේ මහත්ඵල සහ මහානිසංස ඒක තමයි ලැබෙන ප්‍රතිඵල මහානිසං මහත්ඵල කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් එහෙනම් මහානිසංස වල තියෙනවා ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව එතන වර්ණය ගැන බොහෝ විස්තර තියෙනවා ඉතින් මම මේ කෙටියෙන් කිව්වේ ඒකයි ඒක ඉතාම වැදගත් දෙයක් බොහොම ස්තුතියි අද හොඳ මාතෘකාවක් හොඳයි හොඳයි බොහොම ස්තුතියි තවත් අමතුමක් තියෙනවා අයබෝවන් අයබෝවන් විද්වත් මණ්ඩලය තුල සියුනාගේම අවසරයි මේ වැඩසටහන පුරාමන් රම්ම මම බලාගෙන ඉද්දි මට හිතුන දෙයක් තමයි ඇත්තටම පංච කල්යාණියන් යුතු යසෝදරා විශාඛා වැනි පින්වන්තියා පුණ්‍යවන්තියක් වන්නට ඒ වගේම සිද්ධාර්ථ කුමාරයෙක් වැනි පෞරුෂයෙන් හෙබි පින්වත් චරිතයක් වන්නට පෙර පින් තියෙනා වගේම ලස්සන වීමේ රහස තුල සිත භාවනාවට යොමු වීමෙන් ඒ ඉවසීම ඒ වගේම එයාගේ ඉවසීමේ ශක්තිය වගේම යම්කිසි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නයට නොබියව ඉවසීමෙන් යුක්තව ඉදිරිපත් වීමේ ශක්තිය ඇතිව එයා ජීවිතයට මුහුණ දීම තුළින් එයාගේ අර ආලේපන වලට වඩා ප්‍රබලව ඉදිරියට එන ලස්සනක් මතුවෙනවා කියන එක තමයි මගේ අදහස මම හිතනවා මේ විද්වත් මණ්ඩලය මගේ අදහස ගැන යමක් අවශ්‍යයි කියලා බොහොම ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි හිත මනස සංසුන්ව පිරිසුදුව තබා ගැනීමෙහි ප්‍රභාව මුහුණෙන් පේන හැටි එක විද්‍යාත්මකව මම හිතා අපි ඔය සතිපත් භාවය ගැන කතා කරපු වැඩසටහන් වලත් මහාචාර්යතුමනි දරුවන්ට කියා දෙන්න වටිනාම කාරණාවක් ලස්සන වෙන්න නම් හිත ලස්සන කරගන්න කියන එක ඔතුමාට ඇති පිළිතුරු. ඔ මං හිතන්නේ ලස්සන පෙනුමට වැඩියේ කල්පවතින්නේ ලස්සන වැඩ. දැන් හිතන්නකෝ මේ කාමරේ ලස්සන නිලියක් එක පැත්තකින් ඉන්නවා අනිත් පැත්තෙන් අරවින්ද ද සිල්වා සනත් ජයසූරිය වගේ කෙනෙක් ඉන්නවා කියලා. දැන් මෙතන ඉන්න කට්ටිය වැඩිපුර හම්බෙලා කතා කරන්න කැමති අර නිලියත් එක්ක නෙමෙයිනි. මම නම් කැමති අරවින්ද ද සිල්වා හරි සනත් ජයසූරියත් එක්ක කතා කරන්න. එතකොට අපි දන්නවා දැන් ඊයේ ඔස්ට්‍රේලියාව ඉන්දියාව පරද්දලා ලෝක කුසලානේ දිනාගත්තනේ. ඔස්ට්‍රේලියාව මම දන්න හැටියට අටපාරක් එක් දින ලෝක කුසලානේ අවසන් තරගයට ඇවිල්ලා ඉන්නවා. ඔස්ට්‍රේලියාවට දෙපාරක් විතරයි අරදින්න වෙලා තියෙන්නේ අවසාන මහා තරගේ. ඒ 75 දී අර ප්‍රබල බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව අනිත් එක 96 ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒතර සමහරක් වෙලාවට සමහර අය ගහපු ලස්සන පුල් පහරක් හුක් පහරක් අපේ හිතේ නිකන් අද වගේ රැඳිලා තියෙනවා. 96 මාර්තු 17 අපි වර්ල්ඩ් කප් එක දින්න වෙලාවේ අරවින්ද ද සිල්වා රැස් කරපු ලකුණු හැම එකම අපි ඒ විදිහටම අපේ හිතේ රැඳලා තිනවා ලස්සන පහරක් ලස්සන ෂොට් එකක් ලස්සන වැඩ. ඒ ලස්සන වැඩ සමහරක් වෙලාවට ලස්සන පෙනුමට වැඩි හිතේ රැඳිලා තියෙනවා. ඒ වගේම තමයි කැලණී විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ වැඩ කරන කෙනෙක් හැටියට සමහර අය කියපු ලස්සන කතාත් ලස්සන පෙනුමට වැඩි අපේ හිතේ රැඳිලා තියෙනවා. අපි දන්නවනේ 80 දශකයේ ලංකාවේ හිටිය බොහොම ලස්සන කෙනෙක් තමයි විජය කුමාරතුංග. විජය කුමාරතුංග කියපු සමහර සින්දුවල පද පෙරි ලියපු කෙනෙක් තමයි මේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. නැත්තම් මේ රාගම වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිතුමා. මේ ළඟදී මම විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනෙක් හම්බෙලා කතා කරනකොට මීට අවුරුදු 30කට කලින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය පීඨයේ ඒ විශේෂඥ වෛද්‍යවරු මීට අවුරුදු 30කට කලින් පළවෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යව හැටියට කාලෝ ෆොන්සේකා මැතිතුමා කියපු ඒ වචන අද වගේ ඒගොල්ලන්ට ඇහෙනවා කියලා කිව්වා. සමහරක් වෙලාවට මේ ලස්සන පෙනුමට වැඩිය ලස්සන කතා පෙනුමට වැඩිය වැදගත් වෙනවා. සමහරක් වෙලාවට ලස්සන පෙනුමට වැඩිය අපි ලස්සනට කරන ලද ව්‍යාපෘති වඩා කල් පවතින්න පුළුවන්. අපි දිනනවා
මේ ආචාර්ය CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඇති කරලා අපි වගේ මම වගේ හැමෝටම නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා ගන්න කරපු කාර්යය එතුමගේ පෙනුමට වැඩි කාලයක් රඳා හිඳලා තියෙනවා. සමාජ වේලාවට ලස්සන පෙනුමට වැඩි ලස්සන පියවරවල් වැදගත් වෙන අවස්ථා තියෙනවා. අපි දන්නවා මහාචාර්ය සේනක බිබිලි. එතකොට පේරාදෙණියේ විෂක් වේදේ පිළිබඳ දෙපාර්තමේන්තුවක් පටන් අරගෙන රාජ්‍ය උසසලක් පටන් අරගෙන ඒ වගේම එමගින් ලංකාවේ හැමතැනම කරලන්ද සේවය ඒ කාර්යය එතුමගේ ලස්සන පෙරුමට වැඩි අපේ හිතේ රැඳිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ නව යෝන්වියේ යෝන්වියේ ඉන්න හැමෝම හිතට දාගන්න ඕනේ දේ තමයි ලස්සන පෙනුම එක මොහොතකට එක දවසකට එක සතියකට වැදගත් උනාට අපේ හිතේ රැඳිලා තිබුණට දශක ගණනාවක් අපි මතක හිටන වැඩක් කරන්න නම් ලස්සන වැඩ තමයි කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි අපි කාට ලස්සන වුණත් වැඩක් නැහැ අපි අපිට ලස්සන නැත්තම්. අපි අපිට ලස්සන වීම අපි කියනවා අපේ පෙනුමට අපේ හිතේ තියෙන වටිනාකම නැත්තම් self image එක කියලා. මේ self image එක කියලා කියන්නේ අපේ මේ හැමේ තියෙන ලස්සන හරි අපේ මූණේ තියෙන ලස්සනම නෙමෙයි. අපි අපිට කොච්චර වටිනවද කියන එක. ඒ කියන්නේ දැන් අපේ self image එක ඍණාත්මකයි නම් අපිට අපිව පේන්නේ ඍණාත්මකව නැයන් අපි මොනා කරත් අපිට ඒක වැඩක් නැහැ. අපි කියනවා විභාගේ හරියට කරේ නැහැ. අපි ඇඳුමක් ඇඳ එක හරියට ඇඳේ නැහැ. අපිට ඕක කරන්න බෑ. අපිට මම ඕක අතෑරලා දානවා කියලා අපි හැම වෙලෙම අපිට බෑ. අපි අතෑරලා දානවා. අපි පරාජිතයි කියලා හිතනවා. අපි මේ self image එක ධනාත්මක වුණොත් තමයි අපි කරන වැඩ අපිට වටිනාකමක් තියෙන්නේ. ඒතර වැදගත්ම දේ තමයි අපිට අපිව වටින්නේ නැත්තම් අනිත් අයට අපිව වටින්නේ නැහැ කොහොමද? මොකද අපිට අපිව වටින්නේ නැත්තම් අපි ගිහිල්ලා අනිත් අයට කතා කරන්නේ අපේ හිතට බයයි. අපි අනිත් අය කියන දෙයින් ඉක්මනට සැලෙනවා. අනිත් අය අපිට වැඩක් බාර දුන්නහම අපිට බෑ කියලා අපි දාලා යනවා. අන්න ඒ වගේ අපේ self image එක අපිට අපිව වටින්නේ නැත්තම් අපි කවදාවත් අනිත් අය අපිට වටිනාකමක් දෙයි කියලා හිතන්න බෑ. ඒක හින්දා නව යෝන්වියේ යෝන් අය මේ self image එක ගැන බොහොම ගැඹුරින් හිතන්න ඕනේ. ඒ self image එක හදාගන්න නම් පෙනුමට වැඩිය තැනක් දෙන්න ඕනේ අපේ ලස්සන වැඩවලට තමයි. අර මෙතෙන්දි කියවෙච්ච වැදගත්ම කාරණයක් අරබයා මම අර මුල් වටේදී කිව්වනේ වයස් කල්යාණ ගැන කතා කරන්නම් කියලා. ඔය වියපත් වීම ගැන කතා කරන්නේ අපි දැන් වයසට යනකොට අපි හිතනවා අපේ අම්මලා අපේ සීයලා අපේ අත්තම්මලා කැත වෙනවා එහෙම කියන. නමුත් ඇත්තටම අපි බැලුවොත් අපේ කාලේ මගේ ජීවිතයේ ලස්සනම කාන්තාව කවුද කියලා වොත් මගේ කිරියම්ම තමයි ලස්සනම කාන්තාව. මොකද මට තාම මතකයි අත්තම්මලා කීප දෙනෙක් හිටියා. ඒ අම්මගේ අම්මා ඉතාම දීර්ඝ කාලයක් ජීවත් වුණා. ඇය එළියට බැස්සාම ඇය ළඟට මේ වටපිට ඉන්න ලේන්නු ඇවිල්ලා ඇඟේ දුවනවා. කුරුල්ලෝ ඇවිල්ලා අතේ වහනවා. මොකද එච්චරටම ඇය සබහා ධර්මයත් එක්ක බැඳිලා. මම හිතන්නේ අර කිව්වා වගේ ඒ ඒ ඒ ලස්සන අපිට ඇය මිය යනත් එක්ම අපිට ඒක දැක්කා. ඇයගේ මෘත දේහේ පවා ඒ ලස්සන තිබුණා. ඉතින් ඒ අර වියපත් වීමත් එක්ක තියෙන ඒ ලස්සන අද සමාජයේ මම හිතන්නේ ඇගෙීමට ලක් වෙන අඩුයි. මොකද අර ඒ කියන්නේ වියපත් වීමම එක්තරා විදියක දීර්ඝායුෂ ලැබනවා නම් කෙනෙක් ඒකත් අර ලස්සන දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලන් ලස්සනට ජීවත් වෙලා ඒ අය සෞඛ්‍ය සම්පන්නව අවසාන කාලයේදී සමාජයත් එක්ක ප්‍රියමනාපව ගත කරනවා නම් ඒක තමයි ඉතාම ලස්සන. දැන් එතකොට මේ වයස් කල්යාණේ කියන්නේ ඇත්තටම වයසට නොගෙයින් ඉඳීමද? එහෙම නැත්නම් තරුණ බව රැක ගැනීමද? ඇත්තටම නෑ. එහෙම ඒක වැරදි මතයක්. ඒ කියන්නේ තරුණ බව රැකගන්න බෑනේ. අපිට වයසට යම නවත්තන්න බෑ. ඒක ස්වභාවික දෙයක්. එතකොට වයස් කල්යාණේ කියලා ඇත්තටම කියන්නේ අද අපි කතා කරන ඇක්ටිව් ඒජින් කියලා එකක්. අන්න එක තමයි වයස් කල්යාණේ. ඒ කියන්නේ තමන්ගේ වයසට ගැළපෙන ආකාරයට ඉතාමත්ම සක්‍රීය ලෙස තමන්ගේ ජීවන ගුණාත්මය පවත්වාගෙන යන්න පුළුවන්ද? ඒ හැකියාව තියනවාද? ඒ හැකියාවට අවශ්‍ය කරන සෞඛ්‍ය සම්පන්න භාවය පවත්වාගන්නේ කොහොමද?
අරකීව ඇන්ටිඔක්සිඩන්ට්ස් ප්‍රතිඔක්සිකාරක ආහාර මේවා හරහා ස්වභාවික ආහාර හරහා කොහොමද අපේ ඒ පටකවල තිබෙන සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා කරගන්නේ ඊළඟට ඒ පටක දිරාපත් වීමේ වේගය පාලනය කරන්න කොහොමද ඔවා තමයි අපි කරන්නේ එතකොට අපි වියපත් වීම කියන එක වලක්වන්න ගිහිලා සමහර වෙලාවට ජීවිත අවදානමට දාගන්න මොකද හේතුව ඒකට අපි අපේ වැරදි මතයක් තියෙනවා මේ ලස්සන වීම සඳහා අපිට ඕනම දෙයක් කළ හැකි ඕනම දෙයක් කරන්නට පුළුවන් විදියට සමහරලාට වැරදි විදියට ඖෂධ ප්‍රතිකාර පාවිච්චි කළා එහෙම වෙන අවස්ථා තියෙනවා මම එක උදාහරණයක් කියන්නම් මට හම්බිච්ච රෝගියෙක් ඇත්තටම තරුණ කාන්තාවක් ඇයට තිබුණේ ප්‍රශ්නය තමයි ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඇත්තටම කිව්වොත් එහෙම ඒ හිසකෙස් ගිය ආකාරය දිහා බැලුවම අපි කියනවා ප්‍රතිශක්ති පද්ධතිය යම් කිසි ප්‍රශ්නයක් නිසා ඇයගේ ප්‍රතිශක්ති පද්ධතිය ඇයටම එරෙහිව ක්‍රියාත්මක වන හේතුවක් නිසා ඇයගේ හිසකෙස් යාමක් දැන් අපිට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා බැරි අවස්ථා තියෙනවා අපි ඕන තරම් ඒ වගේ හිසකෙස් ගියාම නැවත වතාවක් ඒ හිසකෙස් එන්න අවශ්‍ය බෙහෙත් ප්‍රතිකාර කරනවා හැබැයි මේ තරුණියගේ ඇයට අවුරුදු මම හිතන්නේ 35ක් වගේ තරුණියක් අවිවාහක තරුණියක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න තව මාස කිහිපයකින් පෙම්වතා ඉන්නේ පිටරට දැන් මෑගේ ප්‍රශ්නේ තමයි කොහොම හරි මේ කොණ්ඩේ අදාළ තත්ත්වයට පත් කරගන්න නමුත් ප්‍රශ්නේ බරපතල තත්ත්වයක නෙමෙයි ඇය මට හමු වෙන අවස්ථාව වෙනකොට ඇය කිසියම් ආකාරයක ඖෂධ පන්තියක් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පිට අරගෙන තිබුණා හැබැයි වෛද්‍යවරයා ඇයට ඒ ඖෂධ දීලා තියෙන්නේ යම් කිසි අවදානම් අනතුරු ඇඟිමුකුත් එක්ක මොකද හේතුව ඒ ඖෂධ ගන්නකොට මෙතුමියලා දන්නවා අපිට වඩා ඖෂධ ගන්නකොට ඇත්තටම හිසකෙස් යම් ආකාරයකට වර්ධනය වෙනවා හැබැයි හිසකෙස් ඔළුව විතරක් නෙවෙයි එන්නේ ඇගේ සමහර තැන්වලත් හිසකෙස් එනවා විශේෂයෙන් මූණෙත් හිසකෙස් එනවා හිසකෙස් කියන්නේ රෝම වැවෙනවා හැබැයි වෛද්‍යවරයාට කියනවා ඔබට මේ බෙහෙත් ගන්නකොට ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා ඔබේ තව කාලයක් යනකොට වකුගඩුව වලට මේක බලපානවා අත්‍තර මේ වෙනකොට අය සීනි අඩු කරන්න බෙහෙත් ගන්නවා එතකොට බෙහෙත් අර ඒ බෙහෙත් වලට අමතරව ඒ අතුරු ආබාධ වලක්ව ගන්න තව බෙහෙත් ගන්නවා දැන් මගේ ප්‍රතිකාරයේ බවට පත් උනේ මම ඇයට පැහැදිලි කරලා දෙන්න සිද්ධ වුණා ඔබ තරුණ ජීවිතය තව කාලයක් ගිහිල්ලා ලෙඩෙක් හැටියට දිගට චිරකාලම ඔබ ඒ රෝගවලට ගොදුරු වෙනවද ඔබ පෙම්වතත් එක්ක සාකච්ඡා කරලා ඔබ මේකට වෙනත් විසඳුමක් යොදා ගන්නවා මොකද්ද වෙනත් විසඳුම අපිට නැත්තේ මේ කේශ කලාපේනේ දැන් අපිට මේ සඳහා ඕනතරම් ක්‍රමවේද තියෙනවානේ මොකද පෙම්වතා තමයි මෙතෙන්දි තීරණය කරන්න ඕනේ තමන්ගේ පෙම්වතියගේ පෙනුම සඳහා ඇය සෞඛ්‍යයට සෞඛ්‍ය ගොදුරක් සෞඛ්‍ය අවධානමට දානවද ඇයට සමහරලාට විවාහ වුණාට පස්සේ දරුවෝ හදන්න බැරි වෙන්න පුළුවන් ඇඳට වැටිලා රෝගියෙක් ලෙස දීර්ඝ කාලෙම ඉන්න සිද්ධ වෙන්න පුළුවන් මේ ඖෂධවල අතුරු ආබාධ නිසා එතකොට ඔවුන් සාකච්ඡා කරලා බලන්න ඕනේ මේ රූපයේ පෙනුම වැඩි කරගන්න ඖෂධ වලට අපි අවධානමක් ගන්නවද ප්‍රතිකාරය නිසා එහෙම නැත්නම් අපි දෙන්න කතා වෙලා විග්ගයක් දාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියනවාද මම මේ කියන්නේ සමහර අවස්ථාවලදී මේ ලස්සන කියන එක අපි ආතතියක් බවට පත් කරගන්නවා දැන් මේ ආතතිය කාලයක් යනකොට ආපහු විෂම චක්‍රයක් බවට පත් වෙනවා මොකද ලස්සන මේන්ටේන් කරන්න එපා දැන් අපිට දැන් අපි හුඟක් කාලවට අපේ පෙනුම අපි වැඩි දුර යන්න ඕනේ නැහැ අපි හිනා වෙනකොට හිනාව මේන්ටේන් කරන්න ඕනේ නැහැ හිනාව කියන්නේ බොහොම ස්වභාවික වෙන දෙයක් හැබැයි අපි කෝප ගන්නොත් අපි තරහ වුණොත් අපිට මූණ මේන්ටේන් කරන්න ඕනේ ඒ කියන්නේ අපිට හිනා වෙන්න යන මාංශ පේශි වලට වඩා වැඩි සංඛ්‍යාවක් තරහ මූණක් මේන්ටේන් කරන්න අපි තබා ගන්න ඕනේ බොහොම තද කරලා ස්තබ්ද කරලා මේක තියා ගන්න ඕනේ. ඒක තරහා කියන්නේ මේන්ටේන් කරන එක. හිනාව මේන්ටේන් කරන්නේ නැහැ. හිනාව ස්වභාවිකව නැති නිතැතින් පැන නගින දෙයක්. එතකොට අපි කාලයක් තිස්සේ අර ආතතියටපත් වුනොත් මේ ලස්සන කියන එක මේන්ටේන් කරන්න. මම මේ වචනට මම ඉල්ලා සිටිනවා
ඉරි දෙකක් යටින් ගහලා තියාගන්න ලස්සන මේන්ටේන් කරන්න ගියොත් ආතතියක් හේතුව අපි ගියොත් එහෙම අපේ තරුණ පරපුරත් එක්ක කතා කරලා බැලුවාම ඒගොල්ලන්ගේ මේ මේන්ටේනන්ස් කට්ටලය බොහෝම සංකීර්ණයි එන්න එන්න වැඩි වෙනවා එක එක දේවල් හැම දෙයකටම මොකක් හරි තියෙනවා එතකොට මේක සංකීර්ණ වෙන්න වෙන්න ආතතියක් නෙමෙයිද බරක් නෙමෙයිද පීඩනයක් නෙමෙයිද එතකොට මේ ආතතිය අපි පවත්ව ගන්නකොට මොකද වෙන්නේ ඒක නිසා අපි කැත වෙන්න පුළුවන් ඒ කියන්නේ අපි ලස්සන මේන්ටේන් කරන්න ගන්න උත්සාහය ඒක ඊටාම වැඩි වෙන්න අපිට ඒක ෆිසිකලි බලපානවා මෙන්ටලිත් බලපානවා බලපෑම නිසාම අපි කාලයක් තිස්සේ මේක පවත්වාගෙන යාමට කරන උත්සාහය එහෙම නැත්නම් ඒක ඊටාමත්ම අපි කියන එෆර්ට් එකක් ඒක අමාරු දෙයක් මේක විෂම චක්‍රය බවට පත් වෙනවා ඊට පස්සේ අපි ඔන්න ඒක එකක් මම අවසන් කරන්න තව එක මට මිනිත්තුවක් දෙන්න ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය ලස්සන මේන්ටේන් කරනකොට ඇති වෙන තරඟය ඒ කියන්නේ අපි හැමතිස්සෙම අනිත් කෙනාගේ ලස්සන දිහා බලලා ඒකත් එක්ක අපි කම්පෙයා කරන්න ගන්නවා මේක බොහොම භයානකයි ඒ භයානකත්වය නිසා අර අපේ ප්‍රේක්ෂකොත් කිව්වනේ ගුණධර්ම ඇති කරගන්න ඉරිසියාව ඇති වෙනවා මේක හරීම අහිතකරයි සෞඛ්‍යයට වගේම ලස්සනට මොකද අපි අනිත් කෙනාගේ ලස්සන දිහා බලලා කම්පෙයා කළා මට එතෙන්ට යන්න බැරි නම් මට ඒ තත්ත්වයට පත් වෙන්න බැරි නම් මම ඉරිසියා කරන්න ගන්නවා දැන් මේ ඉරිසියාවත් එක්ක ශරීරය තුළ ඇති වෙන බොහෝ ලොකු වෙනස්කම් ඇති වෙනවා ඒතකොට තරහ වෛරය ඉරිසියාව ක්‍රෝධය පළිගැනීම මේවා ඔක්කොමත් එක්ක ගියාම අර මම ශ්ලෝකෙන් කිව්වනේ අන්තිමට ක්ෂමා ගුණය කියලා ඒ ක්ෂමා ගුණය නැතු වෙනවා අපි දැකලා තියෙන ඕන තරම් ඒ වගේ රූපය නිසා ඇති වෙන ගැටුම් රූපය නිසා ඇති වෙන යම් පළහිලව් එතකොට මේවා ලොකු රණ්ඩු බවට පත් වෙලා සමහරලාට ලොකු ගැටුම් බවට පත් වෙලා අපරාධ බවටත් පත් වෙන්න පුළුවන් ලෝක යුද්ධ පවා ඇති වෙලා තියෙනවා රූපය නිසා ඔව් ඒක ඉතින් ඒ නිසා මගේ පණිවිඩය තමයි කෙටියෙන් කිව්වොත් රූපය කියන එක නැත්නම් ලස්සන කියන එක ආතතියක් බවට පත් කරගන්න එපා ඒක අපිට ආපහු කරකැන බූමරංගයක් බවට පත් වෙනවා යුද්ධ එන නිසා ඉස්සර ඒ ප්‍රදේශවල හිටපු ලස්සන අය සියලු දෙනාටම අයිති වෙන විදිහටලු මේ රූප සෞන්දර්ය කරලා තියෙන්නේ. ඉතින් යුද්ධ ඇති වෙන්නේ සල්ලි තියෙන අය රණ්ඩු වෙන්නේ නැහැ. ඉන්ද එයාලා පොදු විදිහට හදලා තියනවලු කියන්නේ රූප සෞන්දර්ය. සරලව කිව්වොත් මේ ආතතියෙන් ඉන්න කැතයි. මම සරලව කිව්වේ කියන්නේ හිත ඇතුලේ වේදනාවකින් ඉන්නකොට පෙළෙනකොට පීඩනයකින් ඉන්නකොට විෂාදයේ හෝ ආතතියෝ මොන හරි වචන වලින් කියන එකෙන් ඉන්නකොට මහා බරකින් ඉන්නකොට මූණ කැතයිනේ ඒක ගොඩක් වහන්න ඕනේ ඕ ගොඩක් වහ ගන්න ඕනේ හරි ඒක හොඳ වෙන්න මූණ ප්‍රභාමත් වෙනවා ලස්සන වෙනවා සුන්දර වෙනවා ප්‍රසන්න වෙනවා අන්න ප්‍රසන්න කියන වචනේ ආවනේ ලස්සනම නෙමෙයි ප්‍රසන්න කියලා වචනයක් ආවා දැන් ඔබතුමා ආච්චි අම්මා කෙනෙක් ගැන කීවා මට හිතුණා කියන්නේ දන්ත වෛද්‍යවරයෙකුත් ඉන්නවා මේ සභාවේ නමුත් මා දැකලා තියෙන ලස්සනම කෙනා දත් නැති කෙනෙක්. දත් නැති අය ලෝකේ ලස්සනමයි. ඒ චූටි පුතාලා දුවලට නැහනේ ඊට පස්සේ චූටි දෙකක් එනවා මේකට ඇඟිල්ල තිබ්බ තොටක් ගන්න. සින්දුකුත් තියෙනනේ දත් නැති කටමට පෙන්නාලා කියලා නේද? මං චූටි දුවලා පුතාලා මොන්න තරම් ලස්සනද කියලා දත් නැහැ. ඒ වගේම තමයි ආච්චිලා සීයලා. රිම ලස්සනයි ඒ කියන්නේ ඒ ලස්සන කොහෙකවත් ගන්න බෑ දත් නැහැ ඔතුමා මොන වගේ ලෝකේ ලස්සනමයි මේ ඊළඟ කාරණාව මේ ලස්සන පිළිබඳ මතිමතාන්තර කාලෙන් කාලට වෙනස් වෙලා තියෙන හැටි සමහර ඒවා මිත්‍යා මත සමහර ඒවා එහෙම අභාවයට ගිහිල්ලා මේ අද නූතන ලෝකෙත් එක්ක ගලපගෙන මිනිස්සු ඉස්සරහට යනකොට සමහර ඒවා අතහැරලා දානවන්නේ දැන් අපි කියමුකෝ කවිවල ගීතවල තියෙනවා පෙති ගෝමර ගැන ඈ මල් ගෝමර පෙති ගෝමර මේ ඒවා වර්ණනා කරලා තියෙනවා. ද පෙති ගෝමර මල් ගෝමර කියන්නේ මොනවද විසඳන වෛද්‍යතුමි? ඔව් ඇත්තටම පෙති ගෝමර කියන එක දැන් ඒ දවස්වල ඒක කවියෙන් වර්ණනා කරලා තිබුණාට දැන් ඒක අපි රෝගී තත්වයක් විදියට රෝගී තත්වයක් කියන්නේ ඇත්තට මේක දිලීර රෝගී තත්වයක්. ඒ දිලීරය මෙලෙසේසියා කියන දිලීරය හැම මතුපිට අපි හැමෝගෙම තියෙනවා. ඉතින් ඒ එක එක පුද්ගලයාගේ දහඩිය දවන ආකාරය හැටියට ඒ වගේම දේශගුණික තත්ව විදිය හැදියට සමහර විට මේ දිලීරය මතුවීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක මතුනාම තමයි සුදු පැහැති පැල්ලම් එහෙම නැත්නම් සමහර වෙලාවට දැන් ගොඩක් අය කළු පැහැති විදියට අලුහන් එනවා කියලා දන්නේ නැහැ. අලු පැහැති පැල්ලම් විදියට මේක මතුවෙන්න පුළුවන්. ඉතින්
අද ඒ කියන්නේ ඇත්තටම ඒ දවස්වලට වැඩිය අද සමාජය ගත්තහම මේක අපි සමෙන් අයින් කරගන්න බලන දෙයක්. ඉතින් ඒක සඳහා ඖෂධ භාවිතා කරලා ඒක අපිට සමෙන් අයින් කරගන්න පුළුවන්. ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර තියෙන දෙයක්. බොහෝ දේවලට මේ ප්‍රතිකාර තියෙනවා නේද? මේ විෂය ආශ්‍රිතව බොහෝ පර්යේෂණ කරනවා, අලුත් දේවල් නිර්මාණය වෙනවා, සොයා ගැනීම කරනවා. ඔව්, ඇත්තටම දැන් අපි දැන් කලින් මේ ආයුර්වේද වෛද්‍යතුමා කියපු විදිහට ඒකත් එක මම කියන්න කැමතියි. දැන් අපි අපේ පෙනුම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ගන්න ඕන තමයි. නමුත් ඇත්තටම අර ඒ එතුමා කිව්වා වගේ අපි එක මැද තැනකදී හැඩගැසීමකටත් වෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඒ ගන්න ඖෂධ වලින් අපිට ඊට වැඩිය ශරීර අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් එනවා නම් අපි ඒක එතනින් නවත්තලා අපි ඒකත් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුරුදු වෙන්න ඕන. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තට කියනවා නම් අද නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ගොඩක් දේවල් වලට ඒ කියන්නේ මම මේ මෙතෙන්දි කතා කරන්නේ ඇත්තටම සමේ රෝග පිළිබඳව. ඒ සමේ රෝග නිසා තමන්ගේ පෙනුමට හානියක් වෙනවා නම් ඒව නිසා පීඩා විඳිනවා නම් මොකද ඇත්තටම සමේ රෝග තියෙන අය ගොඩක් වෙලාවට සමාජයේ කොන්වීමක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසාත් අනිත් පැත්තට ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන්, පෞරුෂය වැඩි වීමට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට ඇත්තටම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න එක වැදගත් වෙනවා. වෛද්‍ය අසේල විජේසුන්දර මහත්මයා, අසන්ත දැන් මගෙන් අහපු නිසා මම කියන්න මේ මේ පංච කල්යාණී, එක කල්යාණී, දන්ත කල්යාණී, ඕක බ්‍රාහ්මණයෝ කියනවා හිනා වෙනකොට දත් ටික තියෙන්න ඕනලු දෙලුම් ගෙඩියක් පළපුවාම දෙලුම් ගෙඩියේ ඇට තියෙන විදිහට, ඒ කියන්නේ අර පිළිවෙලට තියෙන්න ඕන. ඒක කියනවා. ඇත්තටම අසන්ත මම දැකලා තියෙනවා මගේ රෝගීන් දෙම ගොඩක් මේ රූපලාවන්‍ය දන්ත වෛද්‍ය විද්‍යාව ප්‍රැක්ටිස් කරනවා නැත්නම් කරන නිසාම ලස්සනට ඇඳලා එනවා. කොණ්ඩ අර ස්ට්‍රේට් කරලා මේ මූණවල් ලස්සනට ඇඳලා හොඳට ඇඳලා එල්ල හසන්ත කට ඇරපුවාම අර සියලුම ලස්සනට කිවරලා යනවා. එක්කෝ කටෙන් දුගඳක් කමනවා, නැත්නම් විදුරු මස් වලින් ලේ එනවා, නැත්නම් දත් දෙක තුනක් නැහැ. හැබැයි රූපේ බාහිරින් කෙනෙකුට දැක්ක ගමන්ම හරි. හැබැයි කට අරින්න ගියාම අරින්නෙත් නැහැ, දන්නවා දැන් ඇතුලේ තියෙන ප්‍රශ්නේ කියලා. දැන් එතකොට සමහර අය ටයිකෝඩ් දාගෙන එන ලස්සනට පිළිවෙලට ඇඳලා හොඳට එනවා, කට අරපු ගාම ඉස්සරහ දට්ටික නැහැ. තව කෙනෙක් ඒ සියලුම දේවල් තියෙනවා ඉස්සරහට ගිහලා කතා කරන්න බෑ. බලන්න මේ මොනව නිසාද මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ මේ දන්ත කල්යාණිය කියන දේ ලස්සනට දත් පිහිටීම් පමණක් නෙමෙයි සසන්ත. එනිසා කෙනෙක්ගේ තමන්ගේ ආත්මගරුත්වයට, තමන්ගේ පර්සනලිටියට මේ දත්ටික ඉතාම වැදගත්. තමන් තේරෙයි සමහර වෙලාවට කෙනෙකුට ඉස්සරහ දතක් නැති වුණොත් හසන්ත යම් හිත තමන්ට හිතන්න එක දතක් නැති වුණොත් හෙට උදේට මොකද කරන්නේ? සමාජයට යන්න බෑ, අපි යන්නේ මොන වැඩ තිබුණත් නැතර කරලා දාන්න. මොකද එච්චර වැදගත්. ඒ නිසා මම කියනවා සමහරවිට දැන් ඔය ලං වෙලා වෙඩින් එකක් ලං වෙලා තව ලස්සන වෙන්න ඕනේ කියලා මේ එක එක දේවල් හිතාගෙන ඉනවා. දැන් අද බලන්න කල්පනා කරලා බලන්න දත් අතර හිදැස් තියෙනවා සමහර අයගේ. ඒ හිදස කොච්චර තව ලස්සන කරන්න පුළුවන්ද ඔයාලව? සමහරලාට දත් පොඩ්ඩක් ඇදයි, එක දතක් උඩ එකක් ගිහිලද ඒවව ලස්සනලා තියෙනවා. සමහරට දරුවාගේ දත් ටික ඉස්සරහට එන්න එනවා. අපාට කට වහ ගන්න බැරි වෙන්න පුළුවන්. අම්මලා දන්නේ ආ ඔය කමක් නැහැ බලමු පස්සේ කියලා. හැබැයි ඒ අවලස්සන වෙන තැන් නැත්නම් සමහරට දත් මදින්න බෑ, දත්වල විදුරු මස් කලනවා. ඉතින් ඒවට ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් මම නිකන් හරි පෙන්නුවොත් දැන් කෙනෙක් මෙහෙම දැන් අර මං කියවර ටයිකෝට් ඇඳගෙන ආපු කෙනෙක් ඉස්සරහ දත් ටික මගේ කැමරාවට ගන්න පුළුවන් වුණොත් මේ වාගේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට හැබැයි දැන් වර්තමානයේ දැන් මේ දත් සිටුවීම සම්බන්ධව මම විශේෂ විද්‍යාවේ අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධ විශේෂඥ මේ දැනුමක් ලබාගෙන මේ දත මේ වෙලාවෙම හිටවන්න පුළුවන්. එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ දතක් නැති වුණා මගේ ලස්සන නැති වෙයි, ඒ නිසා මගේ රූපේ නැති වෙයි කියලා. බයි තමන්ට දැන් දතක් කැඩුනොත් ඒ වෙලාවේ මිනිත්තු 10ක් 15ක් ඇතුළත ඒ දත හිටවලා ඒකට කොපුවකුත් දාලා තිබුණා වගේම හදන්න පුළුවන්. ඒ දන්ත වෛද්‍ය විද්‍යාවේ රූපලාවන්‍ය විද්‍යාවේ තියෙන දියුණු. ඒ නිසා මේ වාගේ දත් අතර හිදස් තියෙන්න පුළුවන්. මේ මෙන්න මේ වැඩේ නම් හරිම වැදගත්. ලංකාවේ මේ 97%ක් විතර විදුරු මස් රෝගීන්
මේ විදුරු මහ මේ හැම මේ හැම මේ කෑම කෑලි රැඳිලා මේ අපි කියනවා කැල්කියුලස් කැල්කියුලයි ඒවා එකතු වෙලා බැක්ටීරියා එකතුලා මේ හැම සම් විදුරු මහ සම්පූර්ණයෙන් පල්ලෙහාට යනවා නැත්තම් විදුරු මස් වලින් ලේ එනවා විදුරු මස් වලින් ගඳ එනවා ඒ නිසා මේ රෝගී තත්ත්වය ලංකාවේ වැඩිම පිරිසක් තියෙන රෝගී තත්ත්වය වැඩිම ප්‍රමාණයක් තියෙන රෝගී තත්ත්වය ඒ නිසා මේ විදුරු මස් රෝගී තත්ත්වයම සුව කරගන්න ඕනේ නැත්නම් ලස්සන වෙනවා කියලා මේ හැම විතරක් කොණ්ඩේ විතරක් මේ සෙන් පවුඩර් ගාගෙන ලිප්ස්ටික් ගාගත්තර ලස්සන වෙන්නේ නැහැ හසන්ත ඒ නිසා කෙනෙකුට ප්‍රියමනාප වෙන්න ඕනේ කෙනෙකුට අපහසුතාවක් අපහසුතාවයක් නොවෙන්න ඕනේ අඩුම ගානේ කෙනෙක් ළඟට කතා කරන්න යනකොට තමන් බලලා යන්නොත් තමන්ගේ මුඛයෙන් යම්කිසි ගන්ධයක් තව කෙනෙකුට අපහසුතාවයකට පත් වෙයිද කියන එක. ඒ නිසා ඔන්න රූපලාවන්‍ය දන්ත වෛද්‍ය පිළිබඳව මොනෝ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඕන වෙලාවක සූදානම් ඔයාලට තිබුණා වාගේම ඒ දත් ටිකක් ලබා දෙන්න පුළුවන්. හොඳයි. ගතේ ලස්සනයි හිතේ ලස්සනයි දෙකම අපි කතා කළා. සියලු දෙනාම ඩොක්ටර්ස්ලානේ අද දොරමඩලාවේ. නේද විවිධාකාරයෙන් වෛද්‍යවරු හැමදෙනාම මහාචාර්ය මීරු චන්දදාස මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා එතුමා ළමාසා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටල් පෙර මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා අපේ ප්‍රධාන සම්පත්ධාරීක් ඒ වගේම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයිනි මදරසිංහ මහත්මියට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා වෛද්‍ය අසේල විජේසුන්දර මහත්මයා දන්ත ශාල වෛද්‍යවරයෙක් ඒ වගේම කලාකරුවෙක් කවියෙක් ගීත රචකයෙක් සිනමා අධ්‍යක්ෂවරයෙක් හැටියටත් පහුගිය දා දොරට වැඩි ඔබ සියලු දෙනාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා ලස්සන ගැන තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඒකට අපි ඉදිරි දවසක ඉඩ තියලා අද වැඩසටහනෙන් සමු ගන්නවා ආයිබෝවා සීරි ලක් ඇසි දිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මෞබිම අවදි ශක්තියම ආලෝකය හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරි ලක් ඇසි දිසි සරසවි පින්බිම දොරින් මාගේ මව්බිම අවදි කර